All Hi，那么我呢？我这么，等下天来呢，到没？我来呀，录音呢，一门的链接给 share 给了，status 到了，不然卡天的都在干的。你说我们比较的，阿鲁天我们干的，马的嘛，database 给了干的，OS part 的 viva 来，阿鲁 part 的干的，你说阿鲁天 connect join 的不乱，阿对的 class 这个意思哪里呢？අපේ මේ වැඩපිළිවෙලට දැන් අපේ පාඩම් පහක් කරා එක දිගට පළවෙනි පාඩම දෙවෙනි පාඩම නම්බර් සිස්ටම් තුන ඊට පස්සේ ලොජික් ගේට් හතර සහ OS පහ කියන පාඩම් පහක් මේ වෙනකොට කරලා ඉවරයි මේ අපේ හයවෙනි පාඩම විදිහට පටන් ගන්න මොකද්ද අපේ ඩේටාබේස් පාඩම නැත්නම් දත්ත සමුදාය කියන පාඩම තමයි කරන්නේ අපි මේක දවස් දෙකකින් වගේ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්පූර්ණ පාඩමම එතකොට මේකේ ඕනම තැන මේකෙන් අහන ඕනම ගාණක් කරගන්න හැකියාව හම්බ වෙනවා ඒ නිසා මේ යාළුවෝ ඉන්නවා නම් තව ඉක්මනට ජොයින් කරගන්න ලින්ක් එක ෂෙයා කරලා WhatsApp ස්ටේටස් දාලා පොඩ්ඩක් ෂෙයා කරලා කට්ටිය විනාඩියක් දෙන්න කට්ටිය වෙනකන් ඉන්න හරි හලම් හරි දැන් කට්ටිය ඇවිල්ලා ඉන්නවා තව පළවෙනි කට්ටිය අපි වැඩි කතා නොකර දැන් පාඩම් පටන් ගමු මේක ඇත්තරම අමාරු පාඩමක් නෙවෙයි මුලින්ම කියන්න බෑ මේක අමාරු පාඩමක් නෙවෙයි හරි ලේසි පාඩමක් ඉගෙන ගන්න ආසීතන පාඩමක් කතන්දර එක්ක යන්න පුළුවන් පාඩමක් ඒ නිසා මේකේ මහා ලොකු වල තියරි ගොඩක් ඔළුවට දාගෙන ලොකු බරක් ඔළුවේ තියන් යන්න ඕන පාඩමක් නෙවෙයි කතන්දරයක් විදියට ලස්සන ගාන මතක තියාගන්න පුළුවන් විදියට මම මේ පාඩම කියලා දෙන්නම්. ඒ නිසා මුලින් ඉඳන් හරියට අහගෙන ඉන්න. හරිද? ඒක තමයි අංක 1. අහගෙන ඉන්න. අහගෙන ඉඳලා මම දෙන නෝට් එක හරියට ලියාගන්න. ඔයාලට මේක අනිවාර්යෙන් මේ පාඩම නම් හොඳටම කරගන්න පුළුවන්. මේ මම කියන විදියට ඔයාලා වැඩි කරනවා. හරිද? දවස් දෙකකින් වගේ පාඩම ඉවර කරගන්න පුළුවන් අපිට. අද බලමු අපි උපරිමයකට කරමු. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. अबे पढ़े भी ना बता माँ डेटाबेस इनमें ना था तेरा सिंगल इंग्लिश वर्ड दफ्तर समुदाय हर इधर दफ्तर समुदाय अभी गबड़ा वक्त क्या लग क्या ना बने स्टोर जा क्या लगी वक्त ना हर इधर गबड़ा दफ्तर समुदाय क्या लग क्या ना मैं गबड़ा वक्त क्या लगे स्टोर का एक यानी පරිගණක කයක් වෙන්න පුළුවන් නැත්නම් අපි අතින් ලියපු දෙයක් වෙන්න පුළුවන් මොනවාම හරි දත්ත සෙට් එකක් ඩේටා සෙට් එකක් හරිද හිතන්නකො මෙහෙම දෙයක් ඔයාගේ ඉස්කෝලේ තියෙනවා පුස්තකාලයක් ඔය පුස්තකාලේ තියෙනවා පොත් ඔය පොත් ළමයි තියලා තියෙද්දි ඔය පුස්තකාලේ ඒකත් දත්ත සමුදායක් ඇයි ඒ ඒකේ ඔයාගේ පුස්තකාලේ තියෙන පොත් ටික එයා ලස්සනට අමුරලා ඒ ටික ලස්සනට පිළිවෙලට තියලා තියෙනවා ඒ කියන්නේ දත්ත ටික ආයි නැවත ගන්න පුළුවන් වෙන විදිහකට එයා ඒක प्रश्न යන්නේ IT වලට මොකද දත්ත සමුදාය database එක මොකටද මේක ඉගෙන ගන්න IT වලට ඔය computer එකක් මොකටද operate කරන්න තිබ්බලන් ඇතිනේ එහෙම කියලා හිතේ හරිද මෙන්න මෙච්චරයි කතන්දරේ දැන් අපි මෙහෙම හිතමු අපි හිතමු මම සරල උදාහරණයක් කියන්නම් ළමයි දැන් ඔයා දැකලා තියෙනවා ඉස්සර හරිද ඉස්සර කිව්වට මේ මහා ලොකු ඈතකට යන්න ඕනේ නැහැ සාමාන්‍ය දැන් ඔයාලා ඩෙවලොප් වෙලා තියෙන කඩවල නම් දැන් එහෙම තාමත් එහෙම ඇති හරිද දැන් හිතන්න ඔයා කඩේකට ගියාම සාමාන්‍යයෙන් තියෙන සුපර් මාකට් එකකට නෙමෙයි කියන මුල් තැනකට නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි කඩේකට ගියාම
එතනදී ඔයා මොකක් හරි බඩුවක් ගත්තොත් හරිද මොනාරි කඩේ බඩුවක් සල්ලි විල ගත්තොත් ඔයාට එක්කෝ ඔයා බිල් එකක් කිව්වොත් මොනා හරි අතින් ලියලා දෙයි නැත්තම් බිල් දෙන්නෙත් නැහැ ඔහේ සල්ලි ගන්නවා ඔයාගේ බඩුව දෙනවා එච්චර බිල් එකක් කිව්වොත් එයා අතින් ලියලා මෙච්චරයි ගන්න මෙච්චරයි කියලා ලියලා දෙයි හරිද ඒ ලියලා දීලා ළමයි එයාත් එක සමහර වෙලාවට සටහන් කරගන්න ඇයි ඒ එයාට දැනගන්න ඕමනා වෙනවා තමන්ගේ කඩෙන් කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් අද දවසේ ඇතුළත විකිණලා තියෙනවද? එහෙම නැත්නම් මේ මාසය ඇතුළත විකිණලා තියෙනවද? එහෙම නැත්නම් මේ අවුරුද්ද ඇතුළත විකිණලා තියෙනවද කියලා එයාට අවසානයේදී ඕවා බලා ගන්න ඕමනා වෙනවා. හරිද? එතකොට ඒ වගේ තැන්වලදී මේ මිනිස්සුන්ට ඕනා වෙනවා මොකද්ද? එයාගේ ඩේටා ටික, එයාගේ කඩේ තිබ්බ දත්ත ටික එක තැනක ගබඩා කරලා තියෙනවා. ඔන්න ඔය වගේ තැනකට අපි දත්ත ගබඩා අවශ්‍යයි. ඊළඟට වාටික මොකද කඩේ කරගියෝ මොකද සුපර් මාකට් එකකට වගේ ගියෝ මොකද්ද අන්න එතනදී එයා අතින් ලියලා වැඩේ කරන්නේ නැහැ එයා කොහොමද කරන්නේ එයා සාමාන්‍ය කම්පියුටර් එකක් පාවිච්චි කරලා බිල් එකක් print කරලා ඔයාගේ අතට දීලා එයාගේ තියෙන මොකක් හරි කම්පියුටර් එකේට save කරගෙන අන්න එතන ලොකු process එකක් වෙනවා හරිද හැබැයි අත්තනම් බැලුවොත් වෙලා තියෙන්නේ තර පොඩි කඩේ කරපු දේම තමයි මොකද්ද ඔයාගේ අතට පොඩි කඩේ නිකම් පොල කෑල්ලක අතින් ලියලා දීපු වැඩේ අරයා මොකද කරේ ලොකු කණෙන් කරේ මොකද්ද එයා ළමයි ලොකු මිලක් වියදම් කරලා නැත්තම් ලොකු පිරිවැයක් දරලා එයා මොකද කරේ ලොකු මැෂින් එකකින් print out එකක් විදියට ආගෙන ගිහින් හරි එකම වැඩේ දෙවිධයකට වුණා ඔන්න ඔය වගේ දේවල් වලට අපි ළමයි කියනවා මේ database ආකාරව දෙකක් තියෙන්න පුළුවන් කියලා දත්ත ගබඩා ආකාර දෙකක් තියෙන්න පුළුවන් කියලා මංගල ආකාර දෙකම දැන් ඔයාලට කිව්වා. මොකද්ද? එක ආකාරයක් අපි කියන ළමයි. අත්තිරු දත්ත ගබඩාව. අත්තිරු. එමෙන්නත් අපි ඔකට කියනවා මැනුවල් ඩේටාබේස් එකක් කියලා. මොකද්ද මැනුවල් කිව්වේ? අත්තිරු කියලා කිව්වේ අතින් ලියලා එයා වැඩ කරගෙන යනවා. මම ඔලිගේ වෙනස්කම ලස්සන උදාහරණකින් කියලා දෙන්නම් ඔයාලට. දැනන පොඩ්ඩ ඔලු ගියා ගන්නකො. එකකට අපි කියනවා අත්තිරු එකක් කියලා අනිත් එකට අපි කියනවා ළමයි. පරිගණක පාදක කියලා කියනවා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික කියලා කියනවා පරිගණක පාදක දත්ත සමුදායක් කියලා කියනවා කම්පියුටර් බේස් ඩේටාබේස් ඩේටාබේස් එකක් කියලා කියනවා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් කියලා කියනවා හරිද ඇයි මේකට අත්‍යරු කියලා ඇයි මේකට ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ ඇයි මෙච්චරයි කතන්දරේ අත්‍යරු නම් ළමයි ඒක අතින් කියලා තමයි වැඩේ කරන්නේ හරිද ඉලෙක්ට්‍රොනික නම් එහෙම නෑ පරිගණකය පාවිච්චි කරලා වැඩ කරනවා හරිද දැන් මට ප්‍රශ්නේ ඇයි අපිට මෙහෙම ඩේටාබේස් වර්ග දෙකක් අපිට එකකින් විතරක් වැඩ කරන්න බැරි මොකටද ලෝකේ මෙහෙම ඒවා දෙකක් තියෙන්නේ ඒක ඊළඟ ප්‍රශ්නේ හරිද මේ ප්‍රශ්නෙට මම කියන්නම් මෙහෙම උදාහරණ දැන් මම මෙතන ඉන්න කෙනෙක්ගේ ළමයි නමක් ගන්නවා පොඩ්ඩක් උදාහරණයක් විදිහට හරිද උදාහරණයක් විදිහට නමක් ගන්නවා පරුෂ ඔන්න නමක් තමක් නෑ දැන් ගත්තට ප්‍රශ්නයක් නෑ තරුෂ කියලා කෙනෙක් ඉන්නවා මේ මීටින් එක ඇතුලේ හරිද ඔන්න එයාගේ නම තමයි මෙතනදී පාවිච්චි කරන්නේ මාත් එක්ක තරහා වෙන්න බා නම ගත්තා කියලා පොඩි උදාහරණයක් විතරයි ගන්න හරිද මේක සීරියස් ගන්නත් තමයි මේ උදාහරණ වලින් කියන දේවල් ඒකට උදාහරණයක් විතර කිව්වා ඉතින් හරිද හරි ඔන්න දැන් තරුෂ කියලා කෙනෙක් ඉන්නවා ළමයි මේ තරුෂ ඕලෙවල් කරනවා හරිද දැන් ඕලෙවල් ඔයාලත් එක්ක කරලා මොකක් කරේ හේතුව තමයි යා ඩවුන් වෙනවා. ඒ කියන්නේ මෙයා ෆේල් වෙනවා. ඇත්තම තරුෂ ෆේල් වෙන්නේ නැහැ. මම කියන්නේ මෙයා උදාහරණයක් කියලා. හරිද? ඔන්න තරුෂ කෙනෙක් කියනවා මොකක් කරේ කියන එක ෆේල් වෙනවා. හරිද? ෆේල් වුණාට පස්සේ ළඟ ගෙදරක ඉන්නත ළඟ කඩේක ඉන්න මුදලාලි කෙනෙක් ඇවිල්ලා කියනවා තරුෂ ඔයාට සාමාන්‍යයෙන් ගාණක් එකතු කරගන්න අඩු කරන්න වැඩි කරන්න බෙදන්න කරන්න පුළුවන්. හරිද? ඒ නිසා මගේ කඩේ ඔය මිනිස්සු එනවා යනවා. එයාලට පොඩ්ඩක් අර බිලක් කියලා දෙන්න. එහෙම නැත්නම් මට මේ ගාණක් එකතු කරගන්න. ඔයාලගේ පොඩි පොඩි වැඩවලට ඔයා මට එල්ල උදව් කරන්න. හරිද? මමට එල්ල උදව් කරන්න. ඇයි ඒ? ඔයාලට මම මාසෙට ගාණක් දෙන්න රුපියල් 5000ක් 6000ක් දෙන්න. පොඩි ගාණක් නම ලොකු ගාණක් දෙන්න බෑනේ. මේ ඕලෙවලුත් වෙලෙච්ච එකෙන්නේ. එන්න ලොකු ගාණක් දෙන්න බෑ. මම මාසෙට රුපියල් 5000ක් 6000ක් දෙන්න. එහෙම නැත්නම් මම ඔයාලට කණ්ඩ පොඩ දෙන්න. මට මෙන්න මේ වැඩේ කරලා දෙන්න කියලා මුදලාලි එන්න කියනවා. දැන් තරුෂ මොකද කරන්නේ? තරුෂට අවුලක් නැහැ.
ගෙදර නිකන් බැලුවා හා ඉඳන් බෑ මොලේ ෆේල් නේ බැලුවා හා ඉඳන් බෑ ආයෙ කරන්න බෑ මෙයා මොකද කරන්නේ හරි කැමතිලා මෙයාද ඔන්න අස්සාවට යනවා හරිද ඒ කියන්නේ මොකද්ද දැන් මෙයා අර කඩේට ගිහිල්ලා මොකද ළමයි කරන්න යන්නේ මෙයා රස්සාව මාර්ගයට වැඩි කරගෙන දැන් ඔහොම කරගෙන යන අතරතුරේ මිනිස්සු එනවා කඩේට එනවා යනවා ඇවිල්ලා බඩු අරගන්නවා ඊට පස්සේ බිල් දෙනවා කොහොම යනවා ඊට දවසක් යාරවස්සේ ළමයි මේ කඩේ මුදලාලිට පොඩි පොඩි කම්ප්ලේන්ට් ටිකක් එනවා ඒ කියන්නේ පොඩි පොඩි චෝදනා ටිකක් එනවා හරිද මොනා චෝදනා පළවෙනි චෝදනා පරුෂ කියන එක්කෙනාට හරියටම ගණන් හදන්න බෑ ලොකු වැරද්දක් කළමයි හිතන්නකො මෙහෙම මේ කඩේ මිනිස්සෙක් ඇවිල්ලා රුපියල් 500ක බඩුවක් ගන්නවා 500ක ගුයි 250ක ගුයි ඔහොම ගන්නවා හරිද අරගෙන පරුෂ මොකද කරන්නේ බිල් එක මෙයා කියනවා 950යි කියලා බිල දැන් ඉතින් මිනිස්සු ළමයි හදිස්සියට බිල් එක බලන්නේ නැහැනේ සල්ලි දුන්නා ගියා හරිද එතකොට ගෙදර ගිහිල්ලා බලවම තමයි අන්න ඉහේ වලක් තිබුණා වගේ ඇයි ඒ රුපියල් 750කට ගන්න ටිප් එක 950ක් දීලා මෙයා අරන් ඇවිල්ලා ලොකු අවුලක් වත් හරිද දැන් ගිහිල්ලා මොකද කරන්නේ මෙයා මුදලාලිට ගිහිල්ලා බැනගෙන 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 යනවා මේමයි වාගේ වැඩේ කරන කෙනෙක් ඉන්නවා මෙයා එන අවුල් මෙයාව හරියන්නේ නැහැ ආවා කැමති තීරණයක් ගන්න මට වාගේ සල්ලි දෙන්න ඉන්න ප්‍රශ්න තමයි හරිද ඔය වගේ දෙතුන් දෙනෙක්ම ඇවිල්ලා කම්ප්ලේන්ට් කරා ඒ පළවෙනි වැරද්ද දෙවෙනි වැරද්ද තමයි මෙයාට ගාන හදන්න තමයි හරියටම හදුවා කියන්න ඕන මෙතන උත්තරේ ගත්තා 750යි කියලා අවුලක් නැහැ හැබැයි මේ 750 ගන්න මාර කට්ටක් තමයි විනාඩි 10ක් විතර ගන්නවා මෙන්න මේකේ ගන්න හරිද මේ උත්තරේ ගන්න එතකොට අර කඩේට එන මිනිස්සු හදිස්සියට කඩේට ආවොත් හදිස්සියෙන් කඩේ බඩුවක් කරන් යන්න බෑ ලොකු වෙලාවක් ඉඳලා තමයි වැඩේ කරන්නේ යන්නේ ඒ නිසා මොකද අන්න ඒකත් මේ අර මිනිස්සු ඇවිල්ලා මුදලාට කම්ප්ලේන්ට් කරනවා මෙයාට කියලා අපි වැඩක් කරගන්න වෙන වෙලාවක් යනවා කියන්නේ ඒ දෙවෙනි කම්ප්ලේන්ට් දෙවෙනි කම්ප්ලේන්ට් එක මොකද්ද පළවෙනි එක මෙයාගේ හරියටම වැඩ ටික වෙන්නේ නැහැ වරද්දනවා මෙයා දෙවෙනි එක තමයි කරන වැඩේ ලොකු වෙලාවක් කරන් කරනවා තුන්වෙනි කම්ප්ලේන්ට් එක තමයි මිනිස්සු ආවහම හරිද මිනිස්සු ඇවිල්ලා බඩු අරන් ගියාම මසලමයි මුදලන්න මුදලාලේ පේන්න නැති වෙලාවක ෂේප් එකේ ඔය නියම මොනවා හරි සල්ලි ටිකක් හොරගම් කරනවා හරිද මේ තරුජ දැන් බය වෙන්න එපා හරිද ඊට පස්සේ මට විරුද්ධව පොලිසියෙන් ගත්ත එපා මම මේව කරා මේව කරා මේව කරා කියලා මම මේක කිව්වා මම මේ නිකන් නමක් විදිහට ගත්තේ ඈ හරිද දැන් මොකද කරන්නේ මෙයා ෂේප් එකේ මුදලාලේ පේන්න නැති වෙලාවලමයි ලාච්චු රතුලාර කීයක් හරි දාගෙන සාප්පුවල දානවා ඊට පස්සේ ඒක ලස්සන්ට පොතේ ලියනවා මෙන්න මෙහෙම වුණා මෙහෙම වුණා ඉගන් එක්කම රුපියල් 100ක් දුන්නා කොහොම හෝ කියලා මෙයා එන ගේමක් දානවා මේ එතකොට මුදලාලට ඔබ ටච් කරන ටික දවසේදී එන්න එන්න ලාභය අඩු වෙනවා අන්න මොකක් හරි මෙතන අවුලක් තියෙනවා එහෙම වැඩකුත් වෙනවා ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මෙතන හොරකමකුත් සිද්ධ වෙනවා කියලා මුදලාලිට තේරුම් යනවා හොරකමකුත් යනවා කියලා ළමයි දැන් මෙයාගේ වැරදි තුනයි එක හරියට හදන්න බෑ වැරදෙනවා දෙක හදන ගානක් පරක්කු වෙනවා වෙලාව යනවා තුන හොරකම් කරනවා හතර දැන් මේක ළමයි පරිවාස දාලා හරි මූ කොහොම හරි හදාගත්ත කියන්නකෝ හරිද එක මොකේ ගණන් හැකියාව වර්ධනය කරලා පන්තියක් දාලා එක කොහොම හරි හදාගන්න හරිද ඊට සාර මොරගන් කරන එකට දාලා දෙන්න හරි නවත්ත ගන්න ඉක්මනටත් හදන්න පුරුදු කරා ඔය තුනම හදාගත්ත කියන්නකෝ හතර වෙනියද මූ ළමයි ඔය ලියලා පොත්වල ලියලා දෙනවානේ හරිද අද දවසේ මෙච්චරක් වුණා ඊට දවසේ මෙච්චරක් වුණා ඊ කලින් සතියේ මෙච්චරයි කියලා ලියලා දෙලා දෙනවා ඉන්නට පස්සේ මෙන්න මේ මෙයා දෙන පොත් ටික එහෙම නැත්නම් අර දෙන කොළ ටික මුදලාලි මොකද කරන්නේ මුදලාලි ගිහිල්ලා තමන්ගේ ඉඳලා තියෙන අල්මාරියේ මේ පොත් ටික ගිහිල්ලා තියෙනවා හරිද කොහොමදා උදේ බලද්දී අල්මාරියේ ඉන්න වේයෝ ටිකයි මීයෝ ටිකයි මොකද කරන්නේ අර පොත් ටිකට ගේම දීලා තියෙනවා මුදලාලි උදේට පොත් ඇරලා අර කබඩ් එක ඇරලා බලද්දී මොකද වෙන්නේ මුදලාලි කබඩ් එක ඇරලා බලද්දී මෙතන පොතුත් නැහැ මීයෝ ඉන්නවා උන් කකා බිදි ලස්සන්ට ඉන්නවා හරිද ඔන්න දැන් අවුල් හතරයි එක දැන් අරයා ගාව ගත්තේ කියන්නේ මං කියන්නේ අර තරුචි කියන එක්කෙනා වැඩට ගත්තේ කියන්නේ අවුල් හතරක් තියෙනවා එක තමයි මම ආයි ආයි කියන ළමයි මේ වගේ ඉස්සරහට ඕනේ නෑ
මම මේ ලස්සනට කතාවක් විදියට කියන්න ඕනට නැත්තම් ඕකම පොයින්ට් අවුට් විදියට කිව්වම ඔයාලට තේරෙන්නේ නැහැ. තේරුවත් එපා. හරිද? පළවෙනි වැරද්ද හරියට ගන්න හදන්නේ නැහැ වරද්දනවා. දෙවෙනි එක හදන වැරද්ද හදන ගාන පරක්කු කරනවා. තුන්වෙනි එක හොරගම් කරනවා. හතරවෙනි එක මොනවම හරි කරලා හරියට හදාගත්තත් ඒක කිල්ලා කල්මාරිය දැම්මම මීය කාලා ඒක නැති වෙලා යනවා. පහ. වැරදි ගොඩක් තියෙනවා. පහ. අස්සෙනි එක තමයි දැන් මුදලාගේ ළමයි ඕන වෙනවා එක පාටට කොල්ලෝ මට ගිය සතියේ ඉරිදා දවසේ වෙච්ච ගනුදෙනු ටික පටස් ගාලා හොයලා දෙන්න. ආමිගේ බයිනවා එදා සල්ලි අඩු වෙලා ගියා. අන්න ලොකු ප්‍රශ්නයක්. හරිද? ආමිගේ බයිනවලු එදා සල්ලි අඩුයි. මොකද්ද උනේ කියලා හරියට බලාගන්න. දැන් අර තරුෂ මොකද කරන්නේ? තරුෂ හෝ ගාලා අල්මාරි අදිනවා. ඊට පස්සේ ෆයිල් අදිනවා. සමහර වෙලාවට ඒකොලේ මීයක් කාලා ඒකයි හොයාගන්න නැහැ. එන ප්‍රශ්නයක් ළමයි. මෙයාට ආයි අර දත්තය නැවත ගණ්ඩ ගියාම ලොකු වෙලාවක් ගියා. හරිද? දත්තයක් ආයෙත් හොයාගන්න ඕනාම ලොකු වෙලාවක් යනවා. අන්න එතනත් මොකද වෙන්නේ? එතනත් එයාට වැරද්දා. එතනත් වැරද්දා. හරිද? තරුෂ ගෑවුණත් හරි මොකද වෙන්නේ? වැරද්දා සෙට් වෙනවා. ඒ කියන්නේ දැනට වැරදි පහක් ආවා. මොනවාද පහ? ආයෙ පොඩ්ඩක් මතක් කරමු. පළවෙනි එක හදන හදන ගාන වරදිනවා. දෙවෙනි එක හරියට ගානක් හදුවත් ඒකටත් වෙලාව යනවා. තුන්වෙනි එක හොරකම් කරනවා. හතරවෙනි එක කබඩ් එකට ගිහිල්ලා දැම්මම මීය කනවා. ඒ කියන්නේ තනින් නැති වෙලා යනවා. පස්වෙනි එක ආයඥාට ඩේටා එකක් ගන්න ඕන නම් මොකද වෙන්නේ? ලොකු වෙලාවක් යනවා. ඔය වැරදි පහ මතක තියාගත්තා නම් එක්සෑම් එක ගොඩ දා ගන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්නයක් ආවා. හරිද? දැන් ළමයි ඔහොම ටික කාලයක් යද්දී එනවා හොඳ ටයිකෝඩ් දාගත්ත මිනිස්සු දෙන්නේ කියලා. හරිද? මුදලාලි කඩේනේ ටයිකෝඩ් දාගත්ත මිනිස්සු දෙන්නේ. මේ ටයිකෝඩ් දාගත්ත මිනිස්සු දෙන්නා ටික වෙලාවක් ඉඳලා බලන් ඉඳලා කියනවා. දැන් කඩේ දැන් එයාලා චුට්ටක් ඉඳලා කඩේ වෙන වැඩ ටික පොඩ්ඩක් බලලා කියනවා. මුදලාලි ඔයා මේ තරුෂ කියන කෙනාට මාසෙට රුපියල් කීයක් විතර දෙනවද? මුදලාලි කියනවා මං ඉතින් කණ්ඩක් බොණ්ඩක් දීලා රුපියල් 5000ක් තව අතනක් දෙනවා. දැන් මාස ගාණක ඉඳන් ඌ වැඩ කරන අවුරුදු ගාණක ඉඳන් ඉතින් එලවන්නත් බෑ. මේ මගේ දකුණු අත වගේ එලවන්නත් බෑ. ඉතින් මොකෝ මේ වැඩ කරගෙන ඉන්නවා කියලා කියනවා. හැබැයි කිසි දිනුවකුත් නෑ කඩේ. මොහොම වැඩ කරගෙන. හරිද? ඊළඟට මේ මිනිස්සු කියනවා මුදලාලි අපි ගාව දිනනවා පොඩි මැෂින් එකක්. ඔයාට රුපියල් 50000ක් වගේ වෙයි. මුලින් 50000ක් දීලා ලත්තාම අවුරුදු ගාණක් ඉන්නත් ජීවිත කාලය යනකම්ම ඔයාට මේ මැෂින් එකෙන් අපිට ආයි කිසිම මුදලක් දෙන්න ඕනේ නැහැ. අපි මේක නඩත්තු කරලා දෙනවා සහ මේකෙන් ඔයාට ලොකු වැඩ ගොඩක් කරලා දෙනවා කියලා ඔන්න ලොකු පම්පෝරියක් ගහනවා අර මිනිස්සු දෙන්න. මේ මොකක් ගැනද ළමයි කියනවා? මේ කියන්නේ බිලින් සිස්ටම් එකක් ගැන. බිලින් සිස්ටම් එකක් ගැන. ඒ කියන්නේ මොකක්ද? අර බිලින් කඩන එකක්ද? නෑ, බිලින් කඩන එකක් නෙමෙයි. බිලින් සිස්ටම් එකක් කියලා කියන්නේ ළමයි කඩවල අපි ගිහාම අපිට බිල් එකක් හම්බෙන්නේ සහ එයාගේ ඩේටා ටික සේව් කරලා දෙන්නේ. අන්නේ වගේ ලොකු සිස්ටම් එකක් කම්පියුටර් එකක් එක්ක පොඩි මැෂින් එකක් මෙයාලා හදලා දෙනවලු. මෙන්න මේ මැෂින් එක රුපියල් 50000ක් වගේ වෙයි. මේක ඔයයි කඩේට අපි දෙන්නම්. සතියක් ඔයා නිකම් පාවිච්චි කරලා බලන්න. ඊට පස්සේ මට වැරදි කියන්න, මේක තියන අඩුපාඩු කියන්න. ඔයාට හොඳයි නම් ගන්න. කොහොම කියලා යන්න. හරිද? දැන් මොකද කරන්නේ? මුදලාලිට දැන් ළමයි තරුෂට එකපාරට කියන්නත් බැහැ යන්න කියලා. මුදලාලි කියනවා කොල්ලෝ ආ නිවාඩුවක් අරන් ඉන්න සතියක විතර කොහේ හරි ගිහිල්ලා ගමේ ගිහිල්ලා හරි කොහේ හරි ගිහිල්ලා එන්න කියලා. දැන් මුදලාලි ෂේප් එකේ මොකද කරන්නේ? තරුෂයව ඉතින් පන්නලා මෙන්න මේ සිස්ටම් එක තියාගෙන පොඩ්ඩක් වැඩ ටික කරගෙන යනවා. හරිද? ඔන්න දැන් වැඩ ටික කරගෙන යද්දී මුදලාලිට චුට්ටක් මේක තේරුම් ගියා. මේක දැන් පොඩ්ඩක් වැඩ ටික කරගෙන යනවා. ඔහොම ටිකක් ටිකක් තේරුම් ගන්න වැඩ ටික ෂේප් එකේ කරගෙන යනවා. හරිද? දැන් අර කලින් තිබ්බ අවුල් ළමයි එකින් එක අයින් වෙලා යනවා. මොකද්ද? තරුෂෙද්දී තිබ්බ අවුල් එකින් එක අවුල් වෙනවා. එකින් එක අයින් වෙලා යනවා. මොනවද අවුල්? පළවෙනි එක. තරුෂට ගණන් හදති වැරදුනා. හරිද? එකතු කරද්දි වැරදුනා, අඩු කරද්දි වැරදුනා, බෙදද්දි වැරදුනා. ඒවා එකක්වත් මේ මැෂින් එක ඇතුළේ තිබ්බේ නැහැ. මේවා සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික මැෂින් එකක්. මේකට ඩේටා එකක් දුන්නාම, දත්තයක් වහ දුන්නාම මේවා ආයි වැරද්ද වරද්ද ඉන්නේ නැහැ. මේවා 100ට 100ක් නිර්වද්‍ය විදියටයි ආ. අන්න පළවෙනි වැරද්ද අයින් වෙලා ගියා. දෙක.
හරියට හැදුවා ඒක හදන්න වෙලාවක් ගියා තරමට හැබැයි මේ මැෂින් එකට එහෙම නෙමෙයි ඔයා මේකේ ඩේටා ටික දීපු ගමන් සතස් ගාව අනිත් පැත්තෙන් උත්තරේ ඩිස්ප්ලේ වුණා හරි අනිත් පැත්තෙන් උත්තරේ ඩිස්ප්ලේ වුණා ඒ දෙක තුන්වෙනි එක මොකද්ද තුන තමයි තුන තමයි මොකද්ද හොරගම් කරපු එක ළමයි තරුෂ හොරගම් කරගෙන ගියා හැබැයි මැෂින් එක හොරගම් කරලා මොකේ දාගන්නද අර ඇණියක් ගලවලා ඇණියස් දාගන්නද मशीन में को होर काम दान देने हैं ऐसा मुदल डिगर सीएट सीए कार रखी तरह मुदल आली का तरह मां बुरा तो ना हाथरा भी नहीं है आरटीब या तारुशल ये लगी है फाइल डिगर आरे के गबड़ा का सिलेम्मा नहीं मैंने तालमार ये का सिलेम्मा अबे मेक दी है मैंने मेक है तूने बताया वाला मैं कोई हार्ट डिस्क के का हार्ट डिस्क के का මේ ආව මෙන්න මේක සේව් කරලා දිනවා සේව් කරලා දිනවා මේවා ඇවිල්ලා මීව ගන්න බෑ මේවා හැම ලේසියෙන් පිච්චෙන්නේත් නෑ හරිද මේවා ඇවිල්ලා බුල්ලෝ ගන්නෙ නෑ මේක ලස්සන්ට හાર્ඩ් එක ඇතුලේ සේව් වෙලා තියෙනවා හය වෙනි එක එහෙම නැත්තම් පස්වෙනි එක මොකද්ද අර හාමිනේ ඉල්ලපු වෙලාවට අර ළමයි මෙයාගේ අර තොරතුරු පිටිපස්සේ තිබ්බ තොරතුරු ටික හොයන්න උනානේ තරුෂට එතකොට මෙයාට පැය ගන්න ගියාන හැබැයි මේකේ දිනෙම නෑ Tamanට ඕන දිනේකවත් එදා ගහපු ගම එදා තිබ්බ විස්තර ටික සේරම එක තප්පරෙන් අපිට හොයාගන්න පුළුවන් වුණා හරිද අන්න දැන් අර තරුෂ කරපු වැඩේට අපි කියනවා ළමයි අත්‍යුරු දත්ත ගබඩාවක් කියලා තරුෂ කරපු වැඩේ අත්‍යුරු දත්ත ගබඩාවක් අතින් තමා සේරම කරලා දුන්නේ අතින් ලියනවා අත් හිතනවා හිතලා මෙයා ගණන් හදනවා සේරම අත්‍යුරු හැබැයි අර මැෂින් එක ආව මොකටද මේකට අපි කියනවා ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක් කියලා ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකක් කියලා හරිද එකකට අපි කියනවා අත්‍යුරු දත්ත ගබඩාවක් අනිත් එකකට අපි කියනවා ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක් කියලා දැන් මොකද කරන්නේ මුදලාලි මුදලාලි කියනවා තරුෂුගේ මම උඹට තව කීයක් කර දෙන්නම් ඔය ගියපු දැනටම වෙලා කොහොම වගේ ඉන්න කියලා මුදලාලි ෂේප් එකේ ආවා ඉන් කරලා අර්මේෂින් එක රුපියල් 50000ක් මාසෙන් දීලා දිගට මේක තියාගෙන මොකද ළමයාට ලාභයිනේ දැන් තරුෂ හිටියනම් කණ්ඩ දෙන්නත් ඕනේ බොන්න දෙන්නත් ඕනේ ඊට පස්සේ තව සල්ලි දෙන්නත් ඕනේ කොහොම මාස ගන්න දෙන්නත් ඕනේ ඒ වදි වැඩ මෙයා හරියට කරනවා නම් කමක් නැහැ ඒකත් වරද්දනවා පාඩු වල හැබැයි මේකෙන් ලොකු වාසි ගොඩක් ආවා ළමයි වාගේ එක්සෑම් පේපර් එකේ අහයි ප්‍රශ්නයක් අත්තුරු දත්ත ගබඩාවකට වඩා ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක තිබෙන වාසි මොනවද මොනවාද වාසි පළවෙනි එක නිර්වද්‍යතාවය ඉහළයි මෙයාගේ නිර්වද්‍යතාවය පහළයි මෙයාගේ ගොඩක් වැරදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි මෙයාගේ නිර්වද්‍යතාවය ඉහළයි දෙවැනි එක දත්ත සකසන්න යන කාලය ඉතාමත් අඩුයි දත්ත සකස් කරන්න යන කාලේ ඉතාමත් අඩුයි. හැබැයි න්යායේ දත්ත සකස් කරන්න යන කාලේ ඉතාම වැඩි. ඊළඟට තවමත් මෙයාගේ ළමයි සොරකම් සිද්ධ වෙනවා. මෙයාගේ සොරකම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නම් ලියන්න ඕනේ නැහැ. සොරකම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒක මෙයාට ප්‍රායෝගිකව නේද? මෙයාට සොරකම් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි කියන්න බෑ. ඒක හරිනේ නිකන්. මැෂින් එකක් සොරකම් කරන්නේ නැහැ ළමයි කොහොමද? ඊළඟට පස්සේ ඉඳ දත්ත නාස්ති වීම එහෙම නැත්නම් දත්ත විනාශ වීම ඉතාමත් අවමයි. බුල්ල ගන්නෙ නෑ, මීය කන්නෙ නෑ. එහෙනම් දත්ත විනාශ වෙන එක ඉතා අඩුයි. ඊළඟට තව මොනවාද? දත්ත නැවත ලබා ගැනීමේ වේගය මෙයාගේ ඉතාම වැඩි. මෙයාගේ ඉතාමත් අඩුයි. අර ලොකු බිත්ති දිගේ නැගලා, අල්මාරි දිගේ නැගලා, රාක දිගේ නැගලා, ඒකේ ෆයිල් හොයලා ලොකු වෙලාවක් යනවා මෙයා. හැබැයි මෙයාට මොකද වෙන්නේ? ඉතාම පොඩි කාලවල මෙයාගේ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඔන්න ළමයි දත්ත සමුදාය කියන පාඩමේ ආරම්භයයි මේ. ඩේටාබේස් කියන පාඩමේ ස්ටාර්ට් එකයි මේ. දත්ත සමුදා ආකාර දෙකක් තියෙනවා. ඩේටාබේස් ආකාර දෙකක්. එකක් අත්‍යවශ්‍ය දත්ත සමුදාය, අනිත් එක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය. අත්‍යවශ්‍ය දත්ත සමුදායක තියෙන අවාසි ගොඩක් තියෙනවා. නිර්වද්‍යතාවය අඩුයි, කාලය වැඩි, ඊට පස්සේ විශ්වාසනීයත්වය අඩුයි. ඔය වගේ ගොඩක් අවුල්. හැබැයි ඉලෙක්ට්‍රොනික කියවේ ගොඩක් වැඩි. ළමයි අපි අපේ සබ්ජෙක්ට් එක ඉතිහාසය නෙමෙයි මොකද්ද? ICT.
ඉතිහාසය නම් කමක් නැහැ අනාගතයේ දේවල් වැඩක් නැහැ ඉතිහාසයේ පොම්පෝරියක ගහ ඉන්න පුළුවන් අපේ මිනිස්සු මෙහෙමයි කරේ අතින් ලියලා තමයි ඉස්සර වැඩ කරේ එහෙම ලස්සනට කියන්න පුළුවන් හැබැයි සබ්ජෙක්ට් එක IT ඒ නිසා මෙතනින් එහාට අපි මෙයාව මොනව කරනවද රිජෙක්ට් කරලා දානවා අයින් කරලා දානවා මෙයාව අතුරුද අපි සමුදාගෙන කතා කරන්නේ නැති තරම් හැබැයි මෙතනින් එහාට අපි කතා කරනවා කවුරු ගැනද ඉලෙක්ට්‍රොනික දත්ත සමුදා ගැන ඉලෙක්ට්‍රොනික දත්ත සමුදා ගැන හරි මට කියන්න මේ කියපු කතන්දරේ පැහැදිලිද නැද්ද පැහැදිලිද නැද්ද හරි අවුලක් නැහැ හරිද මම මියුට් කරන්න දීලා නැහැ ළමයි මේ මේක YouTube රෙකෝඩින් එකක් යනවා නැත්තම් සරින් සරේ අන්මියුට් කරනවා මේක ප්‍රශ්නයක් එකයි හරිද හරි හරියට හරි හරි එහෙනම් ඔන්න මොකද්ද ඔයා පොඩි මාතෘකාවක් දාගන්න දත්ත සමුදාය කියලා එහෙම නැත්තම් ඩේටාබේස් කියලා පොඩි මාතෘකාවක් දාගන්න ඊට පස්සේ අපිට ඔක ලියන්න දෙයක් තියෙනවා කියලා අපි මේ දෙක ගැන කතා කරමු. හරි. ලියන් ළමයි මාතෘකාව දත්ත සමුදාය. නැත්තම් ඩේටාබේස්. 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 හරි. ලියන්න මෙහෙම. දත්ත රාශිය. දත්ත රාශිය. දත්ත රාශිය. දත්ත රාශිය. එය දත්ත සමුදායක් ලෙස හැඳින්වේ. එය දත්ත සමුදායක් ලෙස හැඳින්වේ. ඊළඟ පොයින්ට් එක ලියන්න. පොයින්ට් පොයින්ට් දෙල් ලියන්නේ. ලොකු නෝට් ලියන්නේ. පොයින්ට් පොයින්ට් දෙල් ලියන්නේ. ඊළඟ ලියන්න. දත්ත සමුදායක්. දත්ත සමුදායක්. දත්ත සමුදායක්. දත්ත සමුදායක්. ප්‍රධාන ආකාර දෙකකින් පැවතිය හැක දත්ත සමුදායක් ප්‍රධාන ආකාර දෙකකින් පැවතිය හැක දත්ත සමුදායක් ප්‍රධාන ආකාර දෙකකින් පැවතිය හැක දෙකකින් පැවතිය හැක දත්ත සමුදායක් ප්‍රධාන ආකාර දෙකකින් පැවතිය හැක පැවතිය හැක පැවතිය හැක එක කියන්නේ අත්තිරුදත්ත සමුදාය එක අත්තිරුදත්ත සමුදාය එක අත්තිරුදත්ත සමුදාය එවනත් අපි යන්න කියනවා ළමයි මැනුවල් ඩේටාබේස් එක මැනුවල් ඩේටාබේස් එක අත්තිරුදත්ත සමුදාය දෙක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය දෙක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය එක අත්තිරුදත්ත සමුදාය දෙක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය ඊළඟට ලියන්න මෙහෙම අනුමාත්‍රිකාවක් ලියන්න අත්තිරු දත්ත සමුදාය චූටි අනුමාත්‍රිකාවක් ලියන්න පොඩි අනුමාත්‍රිකාවක් ලියන්න චූටි කියලා කිව්වම මේ චූටි අපි වෙල ලියන්න එපා සාමාන්‍ය අපරේ පොඩි අනුමාත්‍රිකාවක් ගන්න අත්තිරු දත්ත සමුදාය අත්තිරු දත්ත සමුදාය හරි මෙහෙම ලියන්න මෙහෙම ලියන්න දත්ත සමූහය දත්ත සමූහය දත්ත සමූහය දත්ත සමූහය දත්ත සමූහය ලිඛිතව සටහන් කර තබා ගැනීම ලිඛිතව සටහන් කර තබා ගැනීම දත්ත සමූහය ලිඛිතව සටහන් කර තබා ගැනීම දත්ත සමූහයක් ලිඛිතව සටහන් කර තබා ගැනීම දත්ත සමූහයක් ලිඛිතව සටහන් කර තබා ගැනීම
ලිඛිතව සටහන් කර තබා ගැනීම අත්යුරු දත්ත සමුදායක් ලෙස හැඳින්වේ දත්ත සමූහයක් ලිඛිතව සටහන් කර තබා ගැනීම අත්යුරු දත්ත සමුදායක් ලෙස හැඳින්වේ අත්යුරු දත්ත සමුදායක් ලෙස හැඳින්වේ අත්යුරු දත්ත සමුදායක් ලෙස හැඳින්වේ හැඳින්වේ හරි ළමයිට උදාහරණ ටිකක් ලියන්න මොනවාද පුස්තකාලයේ පොත් එයාලා සටහන් කරගන්නවා පොත්වල හරිද ඔය තමන්ට කැමති විදිහට ලියන්න නැත්තම් කුඩා වෙළඳ සැල්වල බිල්පත් සටහන් කිරීම ඔයගේ චූටි උදාහරණ දෙකක් මොනවාද ලියන්න සමහරට MCQ එක ආන්න ඉඩ තියෙනවා ඈ ඔයාට අවස්ථා කීපයක් දීලා මේකෙන් අත්තුරු එක මොකද්ද මේකෙන් ඉලෙක්ට්‍රොනික එක මොකද්ද කියලා අහන්න පුළුවන් හරිද ලියන්න ඒක පුස්තකාලයක පොත් රැගෙන යාම සටහන් කිරීම ඒවත් පොත්වල ලියන්න ළමයි පුස්තකාලෙක සාමාන්‍ය කම්පියුටර් වල ටයිප් කරන්නේ නැහැ පුස්තකාලෙ කම්පියුටර් ඩේටාබේස් එක පාවිච්චි කරන්නේ නැහැ පොත්වල ලියලිය අර ලොකු පොත් තියෙන්නේ ඉන්න දිග පොත් CR පොත් තියාගෙන ඒව සටහන් කරගෙන ඉතින් යාලා ඉන්න එච්චරයි කරන්නේ හරි හරි ඊළඟට ලියන්නේ ඒකටම ළමයි මෙම ක්‍රමය නැහැ ඒක කපන්නු ඒක කපන්නු ඊළඟට අනුවා දුකව ලියන්න ඉලෙක්ට්‍රොනික දත් සමුදායක ඉලෙක්ට්‍රොනික දත් සමුදාය ඉලෙක්ට්‍රොනික දත් සමුදාය ඉලෙක්ට්‍රොනික දත් සමුදාය ඉලෙක්ට්‍රොනික දත් සමුදාය හරි ලියන්න මෙහෙම පරිගණක පාදක කරගනිමින් 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 දත්ත සටහන් කර තබා ගැනීම එහෙම නැත්නම් දත්ත ගබඩා කර තබා ගැනීම පරිගණක පාදක කරගනිමින් දත්ත ගබඩා කර තබා ගැනීම පරිගණක පාදක කරගන්නේ දත්ත ගබඩා කර තබා ගැනීම පරිගණක පාදක කරගනිමින් දත්ත ගබඩා කර තබා ගැනීම දත්ත කබඩ ගබඩා කර තබා ගැනීම ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් ලෙස හැඳින්වේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් ලෙස හැඳින්වේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් ලෙස හැඳින්වේ හරිද හරි ඒකෙන් ලියන ලබන උදාහරණය මොනවාද ෆුඩ් සිටි වල බිලින් සිස්ටම් එහෙම නැත්නම් ෆාමසි සිස්ටම් ඔය සේරම පරිගණක පාදක දත් සමුදා තමයි හරි ෆාමසි සිස්ටම් බිලින් සිස්ටම් දින ළමයි තව මේ අපි කියනවා එකට මේ POS මැෂින් කියලා කියනවා POS මැෂින් කියලා කියනවා ඔය සේරම බිලින් සිස්ටම් ඒවා සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික ඒවා එහෙම නැත්නම් පරිගණක පාදක දත් සමුදා ඔය සේරම ඒවා හරි इलेक्ट्रॉनिक दत्त समुदायक अत्युरु दत्त समुदायक इलेक्ट्रॉनिक दत्त समुदायक අත්යුරු දත්ත සමුදායක හා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක අත්යුරු දත්ත සමුදායක හා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වෙනස්කම් 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 හරි දැන් මම ඔයාලට වෙනස්කම් ටිකක් කිව්වා මම ඊට පස්සේ ආයෙ ලියලා දෙන්න කියන්නම් දැන් චුට්ටක් ඔය වෙනස්කම් ටික දාන්න වහන්න ළමයි ලියලා ගෲප් එකට කොඩ අපේ ගෲප් එකේ රිවිෂන් ගෲප් එකේ දියනවා නේ රිවිෂන් ගෲප් එකට දාන්න බං ලිව්වා ෆොටෝ එකක් ගැහුවා දැම්මා පටස් ගාලා බලමු ඉක්මනටම ලියන කෙනාට පොඩි ටැග් එකක් දෙන්න ඉක්මනටම ලියන කෙනාට දාන්න බං ඉක්මන ගෲප් එකට
එක්සැම්පල්ස් තමයි මතක තියාගන්න ඕන මොනවා නැහැ ඉතින් මේක මතකයි සාමාන්‍ය අත්‍යවශ්‍ය කියලා කිව්වොත් ඒක අතින් කරන දෙයක් ඉතින් පුස්තක ලයිබ්‍රරි සිස්ටම් එක ලයිබ්‍රරි වල තියෙනවා අතින් ලියන්න ඉතින් ඒක සාමාන්‍ය ඊට පස්සේ මේවට සාමාන්‍ය ෆාමස් සිස්ටම් ඒවා අතින් ලියන්න නෑ ළමයි සාමාන්‍ය මැෂින්ස් වලින් යන්නේ ඒ වගේ දේවල් ඉතින් ඒක සාමාන්‍ය හරි දාන්න බලන්න ඉක්මන ගෲප් එකට හරි නෑ එකෙනෙන් දාලා තියනවා මේ ගෲප් එකට දාලා තියනවා තව අය ඉන්බොක්ස් මට එවලා තියනවා හොඳයි හරි එවලා තියෙනවා හරි හරිද ළමයි මේක මොනවාද උදාහරණ පළවෙනි එක අපි ගත්තොත් පළවෙනි එකට ඒ කියන්නේ මොනවද අතිරුවේගේ නිර්වද්‍යතාවයේ ඉතාමත් අඩුයි ඊට පස්සේ මේකේ නිර්වද්‍යතාවයේ ඉතා ඉහළයි ඊළඟට කාලය දත්ත සකස් කරන්න යන කාලය ඉතා වැඩි දත්ත සකස් කිරීමට යන කාලය ඉතා අඩුයි ඊළඟට විශ්වාසනීයත්වය ගොඩක් අඩුයි හොරගම් කරන්න හොරගම් සිද්ධ වෙනවා වැඩි හැබැයි විශ්වාසනීයත්වය ගොඩක් වැඩි ඊළඟට
ගබඩා කිරීමේදී විශාල ඉඩක් යනවා සහ ගබඩා කිරීමේදී දත්තවල හානිය සිද්ධ වෙන්න පුළුවන් අවකාශය වැඩි. හැබැයි මෙයාගේ දත්ත ගබඩා කරන්න ඉතාම සුළු කුඩු ඉඩ කුඩා ඉඩ යන්නේ හාන්ඩිස් දෙකේ ළමයි පොඩි ඉඩක් කියන්නේ උකට මහ ලොකු ඉඩක් කියන්නේ. ඉතා කුඩා ඉඩක දත්ත ගබඩා කරනවා සහ දත්ත විනාශී යාමේ හැකියාව ගොඩක් අඩු. හාන්ඩිස් එක යන්නේ ළමයි සාමාන්‍යයෙන් 100ට ඉතාම අඩු කලාතුරකින් තමයි හාන්ඩිස් එක පිච්චෙන්නේ. එහෙම වෙයි ලේසින් හාන්ඩිස් පිච්චෙන්නේ නැහැ. ඒ නිසා ඒක ගොඩක් අඩු. ඊට වඩා අපිට ළමයි මේ හාන්ඩිස් එක පිච්චනවා කියලා හිතනවා නම් වාට සාමාන්‍යයෙන් මෙතන ඉන්න පොඩි ෆයිල් එකක් නෙමෙයි. මේ ෆයිල් එක GB ගණන් ලොකු එකක් නෙමෙයි. මේ MB ගණනක චූටි ෆයිල් එක. මේක ඕනනම් කොහේ හරි කොපි කරලා තියා ගන්න පුළුවන්. බෑකප් කරලා තියා ගන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඊළඟට දත්ත නැවත ලබා ගැනීමේදී ඉතාමත් වැඩි කාලයක් ගත වෙනවා. හැබැයි මෙයාට දත්ත නැවත ලබා ගැනීමේ කාලය ඉතාම අඩුයි. අන්න ඒක නවත්වනවා වෙනස්කම්. හරි. දැන් ලියලිවරයි. එහෙනම් දැන් පහලින් පොඩි පොයින්ට් එකක් දාලා මෙන්න ලියන්න. පහලි පොයින්ට් එකක් දාලා මෙන්න ලියන්න. ඉහත කරුණු සලකා බැලීමේදී අපි ළමයි ගොඩක් මෙයා වාසී කියන තැන ඉඳන් තමයි කතා කරන්නේ. අපි ටිකක් පක්ෂපාතී වෙනවා මේකෙදී. පොඩ්ඩක් මෙයා වාසී කියන තැන ඉඳන් තමයි කතා කරන්නේ. හේතුව අපිට මෙයා වෛර කරගන්න ලෝමනාව තියෙන. එහෙනම් අපේ වැත්තට වාසී දාලා කතා කරන්න ඕනේ. දැන් මෙහෙම කියන්න පුළුවන් කාටද? මේකට ලොකු දැනුමක් ඕනේ. මූලික පිරිවැයක් යනවා. ඒ වැත්ත. හරිද? එහෙම වෙනවා තමයි. ඒ වැත්ත. හැබැයි මොකද මේකදී අපිට මේක රිජෙක්ට් කරන්න ඕන නිසා අපි මේක යන්න හේතුව කියනවා. හරිද? අපේ ගැහුවා නම් මේකේ තියෙන අවාසි. මේකේ අවාසි කියලා ගුණ නම් අන්න කියන්න පුළුවන්. මොනවාද? දැනුම සහිත පුද්ගලයන් අවශ්‍යයි හසුරවන්න. ඊළඟට පිරිවැය, විදුලි බලය ඔයගේ දේවල් කියන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒවා හයිලයිට් වෙන්න ඕනේ නැහැ. මෙයාගේ තියෙන ඇඩ්වාන්ටේජස් ටික හයිලයිට් වුණා නම් හරි හරි මේව ලියන්න. ඉහත කරුණු සලකා බැලීමේදී අතුරු දත්ත සමුදායකට වඩා ඉහත කරුණු සලකා බැලීමේදී අතුරු දත්ත සමුදායකට වඩා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය අතුරු දත්ත සමුදායකට වඩා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය ඉතා වාසිදායක බව පෙනියයි එනිසා මෙම ඒකකයේ මින් ඉදිරියට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදා පමණ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදා පිළිබඳව පමණ සාකච්ඡා කෙරේ ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් ගැන විතරයි හරිද මේක මතක තියාගන්න ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් ගැන විතරයි අපි මෙච්චරක් ඉස්සරහට කතා කරන්නේ හරි එහෙනම් ඔන්න දැන් ඩේටාබේස් ගැන හඳුන්වනවා ඇති මෙතනින් ඉහළට හඳුන්වන්න දෙයක් නැහැ මේක ගැන දැන් යන්නේ මෙන්න මේ ඩේටාබේස් එක ඇතුල්ටයි අපි යන්නේ මේකත් ඇතුල්ට ගිහිල්ලා බලමු මේක ඇතුල මොනවද තියෙන්නේ කියලා හරි එහෙනම් මම මෙදී මකනවා දැන් අපි ළමයි මෙච්චර වෙලා දත්ත සමුදායක් ඩේටාබේස් එකක් කියලා කියෙව්වට මේ අකා මොන වගේද කියලා තාම දන්නේ නැහැ. අඩුම තරමේ පාටවත් තාම දන්නේ නැහැ. ඒක තමයි දැන් කියලා දෙන්නේ.
මෙන්න මේ කියන දත්ත සමුදාය කොයි වගේ එකක්ද හරිද ඒක තමයි කියලා දෙන්නේ දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් මම මෙහෙම ලවුමක් ගන්නවා ඕක තමයි දත්ත සමුදාය ඇයි වැරදිද නෑ ඉතින් මම කියුවේ නෑ නෝට මොකක්ද දත්ත සමුදාය කියලා කියන්නේ මොන වගේ දෙයක්ද කියන්නේ මෙහෙම කිව්ව නෑ මම මේ කොටුවක් ඇඳලා කියනවා මේක තමයි දත්ත සමුදාය හරි පිළිගන්න වෙනවා මම ත්‍රිකෝණයක් ඇඳලා කියනවා මේක තමයි දත්ත සමුදාය පිළිගන්න වෙනවා මම හේතු කිව්වේ නෑ වෙන මෙමල මේ සෙට් එකක් අපේ දත් සමුදායක් කියලා හඳුන්වන්නේ මේක ඇතුලේ තියෙන ඕනේ මොනවාද දත් තියෙන්න ඕනේ ඔය හැමතැනම දත් තියෙනවා මේ දත් 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 එහෙම නැත්නම් ඩේටා ඔය කියන ඩේටා හැමතැනම තියෙනවා හරිද ඩේටා රාශියක් එකතු වෙලා තමයි අපිට මොකද්ද මේ හදලා දෙන්නේ දත් සමුදාය ඩේටා බේස් එක නැත්නම් අපි එක නිකන් දත්යක් කියනවා නේද එකක් විතරක් තියෙනවා නේද දත්ත කීපයක් එකට එකතු වෙලා හැදෙන එක තමයි ඩේටාබේස් එක කියලා කියන්නේ. දැන් ළමයි නිකන් වලක් කපලා වලට වතුර දානවා වගේ මෙහෙම නිකන් මොකක් හරි හදලා ඒකට දත්ත දාන්න බෑ. හරිද? මේකට පොඩි ක්‍රමයක් තියෙනවා. මේ දත්ත ඇතුළත් කරන්න පොඩි ක්‍රමයක් තියෙනවා. මොකක්ද ක්‍රමය? අපි මේ දත්ත ඔහේ ඇතුළත් කරන්නේ නැහැ. ඔහේ ඇතුළත් කරන්නේ නැහැ. මේව ඇතුළත් කරනවා ළමයි. මෙන්න මෙහෙම තියෙන වගු වගු සෙට් එකක් තියෙනවා වගු ඇතුලේ තියෙනවා මොනවාද දත්ත එහෙම නැත්නම් ඔය කියන ඩේටා අන්න එහෙමයි අපි දාන්නේ හරිද එතකොට දැන් අපි කතා කරන්න යන්නේ දත්ත සමුදායක් ගැන දත්ත සමුදායක් කියලා දත්ත සමුදායක් කියලා කියන්නේ මේ කියන දත්ත වගු කීපයක් එකට එකතු වෙලා හැදෙන දෙයක් ඒකත් දැන් තේරෙනවා හේතුව මේ වගුවක් ඇතුලේ තියෙන දත්ත එහෙනම් ඒ වගුවට අපි කියන්න පුළුවන් දත්ත වගුවක් කියලා ඩේටා ටේබල් එකක් කියලා මේ කියන දත්ත වගු කීපයක් එකට එකතු වෙලා අපිට හදනවා දත්ත සමුදාය අන්න තේරෙනවා මොකද්ද ඩේටා බේස් එක බේස් හරි දැන් ඩේටා බේස් එක දන්නවා අලුත් එකෙක් මැදට පැනනල් ළමයි ඉරයි කවුද වගු කියලා කියන වගු මේ ටේබල් කියලා කියන කවුද දැන් පැන දැන් බලන්න වෙනවා කවුද මේ ටේබල් කියලා කියන්නේ නැතුව බෑනේ දැන් ටේබල් එක ගැන දන්නේ නැතුව ඉස්සරහා කතා කරන්න බෑනේ ඉස්සල්ලාම බලන්න ඉන්න කවුද මේ ටේබල් කියලා කියන්නේ වගු කියලා කියන්නේ හරි ඔන්න දැන් කියලා දෙනවා මොකද්ද මේ වගු කියලා කියන්නේ එහෙම නැත්නම් මොනවද මේ වගු වල තියෙන්නේ මම අඳිනවා ඉස්සලා වගුව එහෙම නැත්නම් ටේබල් එකක් අඳිනවා මම ඔය කියන්නේ ටේබල් එක මම නිකන් උදාහරණයක් ගන්නම් name grade city ඔව් අවුලක් නෑ හරි හොඳ වගුව දැන් කාටවත් ඔකට වැරද්දක් කියන්න ඕනද බෑ ඇයි ඒ ළම වගුවක් කියලා කියද්දී අපි මෙහෙම කියනවද වගු කියලා කියවද නෑ ඒ වගුවක තියෙන ළම හැඩයක් සහ මේකේ ආකෘතියක් තියෙනවා එතකොට මෙන්න මේ කියන වගුවක් අපි අතුරගෙන ඉන්න ඕනේ මොන වගේ ආකෘතියද ෆෝමැට් එකද මේකේ තියෙන්නේ කියලා හරිද මේ වගුවක ළමයි කියනවා ලක්ෂණ කීපයක් මොනවද ලක්ෂණ කීපයක් තියෙනවා ඔන්න පේනවද මෙන්න මේ පහළ ඉඳන් උඩට තියෙන දේවල් මේ මෙන්න මේ තී මේවා මේ මේවා මේවා ඔන්න ඔකට අපි කියනවා ළමයි තීරු කියලා. එහෙම නැත්නම් කියනවා කොළම් කියලා කියනවා. කොළම්. හරිද? තීරු එහෙම නැත්නම් කොළම් කියලා කියනවා. හරිද? කොළම් කියලා කියනවා. මේ තියෙන තීරු මේකක් තීරුවක්,
මේකත් කිව්වා මෙන්න මේවට අපි කියනවා පේලි කියලා එහෙම නැත්නම් රෝ කියලා කියනවා රෝ මේ මේකත් රෝ එකක් මේ අතර දින්නේ රෝ එකක් තමයි හරිද මේ රෝ ඊ හරි ඊළඟට මෙන්න මේවට අපි කියනවා ළමයි මේවට අපි කියනවා ශේස්ත්‍ර නාම ලොකු වචනයක් ශේස්ත්‍ර නාම එහෙම නැත්නම් අපි යාඩි කියනවා field name ශේස්ත්‍ර නාම මේවට ශේස්ත්‍ර නාම කියලා කියනවා නම් මෙන්න මේවට අපිට තව නමක් කියන්න පුළුවන් නම් මොකද්ද ශේස්ත්‍ර කියලා ශේස්ත්‍ර එහෙම නැත්නම් fields කියලා කියන්න පුළුවන් මේකෙන් වහලමයි ශේස්ත්‍ර ඒ වගේම අපිට මෙයාට කියන්න පුළුවන් මෙන්න මේවට මේ දත්ත ඇතුළත් කරලා තියෙන ඒවට මෙන්න මේ සෙට් එකට අපි කියන්න පුළුවන් මොකද්ද රෙකෝඩ් එකක් කියලා රෙකෝඩ් හරිද ඔබට පේන්නේ නැහැ නේ මම මේක ලියන්න මෙන්න මේවට ළමයි අපිට කියන්න පුළුවන් රෙකෝඩ් කියලා රෙකෝඩ් එක හරිද රෙකෝඩ් මේ තියෙන්නේ රෙකෝඩ් මේ තියෙන්නේ ෆීල්ඩ් මේ තියෙන්නේ රෝ ඔවටම තමයි රෝ කියලා කියන්නේ මේ තියෙන්නේ ශේස්ත්‍ර නාම ෆීල්ඩ් නේම්ස් හරිද ඔන්න දැන් ගොඩක් වංගුවේ ලක්ෂණ ටිකක් දැනගත්තා මොනවාද තීරු තියනවා පේලි තියනවා රෙකෝඩ්ස් කියලා කියනවා ළමයි රෙකෝඩ් කියලා කියන්නේ දත්ත ඇතුළත් වෙච්ච ඒවා මෙන්න මේවට ඔන්න රෙකෝඩ්ස් මෙන්න රෙකෝඩ්ස් මෙන්න ෆීල්ඩ් මේ ෆීල්ඩ් එක හරිද මේ පැත්තර තියෙන ෆීල්ඩ් මේ පැත්තර තියෙන රෙකෝඩ්ස් හරිද සිංහලෙන් කිව්වොත් ළමයි මෙන්න මේවට අපි කියනවා උපලැකි කියලා උපලැකි කියලා කියනවා මේවට හරිද මේවට අපි කියනවා උපලැකි යාන කියලා ඔය නම් ටික මතක තියාගන්න ඕනේ හරි අනිවාර්යෙන් හරිද උපලැකි යාන කියලා කියනවා උපලැකි කියලා කියනවා උපලැකි යාන කියලා කොහොමද කියන්නේ හරිද ඒ නිසා ඔන්න දැන් වගුවක ගොඩක් දේවල් ටිකක් අඳුරගත්තා ශේස්ත්‍ර නාමය පේලි තීරු පොළ රෙකෝඩ් ඔය ගොඩක් දේවල් තියෙනවා හරිද ඊට පස්සේ මේ කොහෙන් හරි උඩින් හරි යටින් හරි වගුවක තියෙනවා සෝරි වගුවක තියෙනවා ළමයි මොනවාද වගුවේ නමක් තියෙනවා වගුවේ නමක් ඒ වත්තන් ටේබල් නේම් එකක් තියෙනවා හරි මේක යටින් තියෙන්නත් පුළුවන් උඩින් තියෙන්නත් පුළුවන් කොහෙන් හරි ටේබල් නේම් එකක් තියෙනවා හරිද දැන් ඉතින් මේවා දන්නවනේ මේවා ඇතුලේ තියෙන මොනවද දත්ත මෙන්න මේවා තමයි දත්ත මෙන්න මේ තියෙන්නේ දත්ත හරිද ඕවා තමයි දත්ත කියලා හරි ඔන්න වගුවක තියෙන ලක්ෂණ කීපයක් හරි දැන් මට කියන්න මේ තේරුවාද මේ තියෙන්නේ ටේබල් එකක් ළමයි ටේබල් එකේ තියෙන ලක්ෂණ තමයි මේ තියෙන්නේ මේක තේරුවාද දැන් වන් චැට් එකට ෆීල් කියන්නේ මොකක්ද මේ වන්නේ මේ තියෙන ශේස්ත්‍රය මේකත් ශේස්ත්‍රය මේකත් ශේස්ත්‍රය ෆීල් හරිද මේ තියෙන ෆීල් නේම් එක ශේස්ත්‍ර නාමය තේරුණාද තේරුණාද හරි හරි අවුලක් නැහැනේ හරි එහෙනම් දැන් ලියාගන්න ළමයි මාතෘකාවක් දාගන්න වගු කියලා වගු වගු එහෙම නැත්නම් ටේබල්ස් කියලා දාගන්න. දාලා මම මේ කියන ටික ලියා ගන්න ඕන. වගු එහෙම නැත්නම් ටේබල්ස්. වගු එහෙම නැත්නම් ටේබල්. වගු එහෙම නැත්නම් ටේබල්.
හරි මේ වලියන්න දත්ත ගබඩා කර දත්ත සමුදායක් තුල දත්ත සමුදායක් තුල දත්ත සමුදායක් තුල දත්ත සමුදායක් තුල දත්ත තැන්පත් කරනු ලබන්නේ දත්ත සමුදායක් තුල දත්ත තැන්පත් කරනු ලබන්නේ දත්ත සමුදායක් තුල දත්ත තැන්පත් කරනු ලබන්නේ සමුදායක් තුල දත්ත තැන්පත් කරනු ලබන්නේ වගු තුලය වගු තුලය වගු තුලය දත්ත තැන්පත් කරනු ලබන්නේ වගු තුලය වගු තුලය වගු තුලය වගු තුලය වගු තුලය හරි ක්ලියර්ද දැන් ලියන්න දත්ත වගු රාශියක් එකතු වීමෙන් දත්ත වගු කිහිපයක් එකතු වීමෙන් දත්ත වගු කිහිපයක් එකතු වීමෙන් දත්ත වගු කිහිපයක් එකතු වීමෙන් දත්ත සමුදායක් නිර්මාණය වේ දත්ත වගු කිහිපයක් එකතු වීමෙන් දත්ත සමුදායක් නිර්මාණය වේ දත්ත වගු කිහිපයක් එකතු වීමෙන් දත්ත සමුදායක් නිර්මාණය වේ නිර්මාණය වේ නිර්මාණය වේ හරි ඒත් එක්ක මේ පොඩි පණිවිඩය ටිකක් තියනවා ළමයි අහගන්න ඒත් එක්ක මම මේ කියන අතරතුර මෙහෙමයි දැනට මේ ක්ලාස් එකේ පාඩම් පහක් කරලා තියෙනවා හරිද අලුතෙන් ආපු අයට කියන්නේ දැනගන්න නැත්නම් යාළුවෝ දන්නේ ක්ලාස් එක ගැන මැසේජ් දාලා තියෙනවා ඉතුරු පාඩම් කොහොමද වෙන්නේ කවද්ද වෙන්නේ ඒ වහලා දෙන එක කියන්නේ හරිද දැනට ළමයි පාඩම් පහක් කියලා තියෙනවා ඔයාලගේ තියෙන කොම්පියුටර් ප්‍රාක්ෂණය හැඳින්වීම පරිගණකය සහ නම්බර් සිස්ටම් එක නැත්නම් දත්ත නිරූපණය ලොජික් ගේට් බූලියන් විද්‍යාවද සහ අවසාන එක මෙහෙම පද්ධති කියලා පාඩම් පහක් අපි කරලා තියෙනවා මේ වෙද්දී අපේ රිවිෂන් එකේ හරිද ඒකෙන් ඔයාලට රෙකෝඩින්ග්ස් බලන්න හම්බෙන්නේ අවසාන පාඩමේ පමණයි හරිද ඒක පළවෙනි පාඩමේ ඉඳන් අපි කරගෙන නැහැ අවසාන පාඩමේ පමණයි ඔයාලට රෙකෝඩින් බලන්න වෙන්නේ ඒ කියන්නේ ऑपरेटिंग सिस्टम में वैसा ओएस पार्ट में संपूर्ण रिकॉर्डिंग्स मानवाद चैनल लेके डाल दिए हम आगे वाह चैनल लेके बालंद मेन मेन चैनल लेके आईसीटी लसित किया ला डाल बालंद में नेता मागे नाम को रिच करते हुआ रूडी में ना लसित प्रसाद को रिच करते ना नेता मागे चैनल ने में तो हम एक यूट्यूब चैनल लेके दिल वाला बालंद बोलवा ऑपरेटिंग सिस्टम पार्ट में संपूर्ण वीडियोस දෙකක් හෝ තුනක් තියෙනවා මට මතක නැහැ හරියට. දවස් දෙකක් හෝ තුනක් තියෙනවා. ඒ තුන ඔයාලා බලන්න පුළුවන්. ඒ ටික channel එකට ගියාම. හරිද? එතකොට මේ අවස්ථාව තියෙනවා මට. දැන් අද recording එක තියෙනවා මේ මේකේ. එතකොට ඔයාගේ යාළුවෙක් හරි කවුරු හරි ඉන්නේ නැත්නම් එයාට බලන්න පුළුවන් මේක recording එක අද data base පාඩමේ. එහෙම තමයි class එක යන්නේ. මෙතනින් ඉහළ recordings දෙන නොදෙන එක මම බලන්න කොහොමද වෙන්නේ කියලා. එතකොට මේ වගේ තමයි class එක යන්නේ සහ ඉස්සරහට අපි බලමු තවමනා හරි වැඩ ටිකක් කරන්න දැන් ඔයාලා මේ උදව්වක් විදියට මේක එක්සෑම් එකට යනාට උදව්වක් විදියට තමයි මේ වැඩේ පටන් ගත්තේ එතකොට දැන් පාඩම් පහක් ඉවරයි අමාරු පාඩම් සෙට් එක සහ තව අපිට පාඩම් තුනක් හතරක් තියෙනවා ටිකක් අමාරු පාඩම් ඒ නිසා මම මේව මුලින් කරලා ඉවර කරනවා මේ එහෙම තමයි වැඩේ යන්නේ මේක හැමදාම අඟහරු වාදල තමයි ක්ලාස් එක තියෙන අඟහරු වාදලේ අටට ගෲප් එකට මම දානවා විස්තර වාමයි ගෲප් එකේ ඉන්නවා එතකොට තව ඉස්සරහ පොඩි පොඩි වෙනස්කම් වගේ වෙයි ගෲප් එකේ සහ මේ වෙන වැඩවලට එතකොට මේ ඒ වගේ තමයි වැඩිදි කියන්නේ ඔයාලා පුළුවන් මේ ක්ලාස් වලට ජොයින් වෙන්න මේ එහෙම තමයි ක්ලාස් එක යන්නේ හරිද ලැබුව මේ වෙන පේමන්ට් ක්ලාස් එකක් දෙන්න පුතාම නැන්නේ නැහැ මේ දැනට අපි මේක ෆ්‍රී ක්ලාස් එකක් යන්නේ මේ ගොඩක් මාස ගානක් ඉඳලා අපි කරගෙන යන වැඩ ඒ නිසා මේ ඒකට සම්බන්ධ වෙන්න යාළුවෝ පුළුවන් තරම් ගෲප් එකට ඇඩ් කරන්න හේතුව ෆ්‍රීඩම් ක්ලාස් එකක් නිසා යාළුවන්ට පුළුවන් වෙනවා
එනිසා ඔයාලා උපරිමේ ඉවත්තේ අපිට උදව් කරන්න අපි විවෘතයෙන් වාද උදව් කරමු හරිද හරි එතකොට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද තව මොනවා හරි තියෙනවද ප්‍රශ්නේ වගේ නෑ හරි මං කියන්නම් කවුද සඳරු අහලා තියෙන ප්‍රශ්නකට මම ඉස්සරහට උත්තරේ දෙන්නම් දැන්ම කියන්න බෑ ඒක හරිද හරි හොඳ ගමයි හරි මුලින් මේක අඳගන්න ඕන මේ අඳගත්තේ නැහැ කවුරු මේක අඳගන්න වටස් ගන්න වගුවක ලක්ෂණ පොඩි අනුමාත්‍රකාවක් දාගන්න වගුවක ලක්ෂණ හරි මොනව හරි දාලා වෙන මේක ලියාගන්න මේකව තේරුම් ගන්න ඕනේ මෙච්චරයි මේ තියෙන ළමයි ශේස්ත්‍ර නාම එහෙම නැත්නම් ෆීල්ඩ් නේම්ස් මේවට අපි කියනවා ශේස්ත්‍ර ෆීල්ඩ් මේවට අපි කියනවා රෙකෝඩ් ඒ වගේම සිංහලෙන් කිව්වොත් මේවට අපි කියනවා උපලැකි කියලා මේවට කියනවා උපලැකි යාන කියලා කියනවා ඔන්නව තමයි කියන්නේ හරිද හරි ඉක්මනට ගන්න බා ඉක්මනට අද ගන්න ඔයාලට ළමයි මගේ channel එකට ගිහම තව මම short videos ටිකක් දාලා දිනවා මගේ channel එකට ගිහලා බලන්න. ඔයාලට හොයා ගන්න බැරි නේ සාමාන්‍ය videos ටික බලුවොත් නම් videos දැන් 50 60 වගේ තියෙනවා. ඒ නිසා videos බලුවොත් හොයා ගන්න බැරි වෙයි. ඔයා යන්න playlist වලට ගිහලා තියෙනවා. ඔය level එකට වෙනම playlist එකක් playlist දෙක තුනක් තියෙනවා. paper discussion එකක් තියෙනවා වෙනම. සහ short lessons කියලා video series එකක් තියෙනවා. video hack එකක් තියෙනවා. ඒක තාම දැනට संपूर्ण वेदगा නම් ඉඳක් ගන්න පුළුවන් මේ වීඩියෝ සීරීස් එක බලන්න වීඩියෝ 6ක් 7ක් ඇති ඒක බලන්න ඊට අමතරව ඉස්සරහට තව බලන්න වීඩියෝස් වලට දාන්න මේ මොකද මම ළමයි ගොඩක් දැන් ඕලෙවල් ක්ලාසස් නෙමෙයි කරන්නේ ඒ ලෙවල් ක්ලාස් නිසා මේ ඒ ලෙවල් ළයට තමයි ගොඩක් ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ යාළුවෝ මේ පාර ඉන්ටර්වල් එක දිනනවා ඕලෙවල් එක වගේ නෙමෙයි ඒ ලෙවල් නිසා ඒක ලොකු එක්සෑම් එකක් මේ යාළුවගේ වැඩ ටික තමයි කරගෙන යන්නේ ඒ නිසා අතරම ඔයාලා වීඩියෝස් දාන්න වෙලාවක් නැහැ මේ බලන්න මම try එක දෙන්න ඒ වගේ වීඩියෝස් ටිකක් තව දාන්න. ඒකට ආද කරගන්න පුළුවන් දෙයක් අනේ මේ channel එක share කරන්න. අනිත් පැයටත් එතකොට මේ වීඩියෝස් ටික බලන්න පුළුවන්. හරි. හරි. ඉක්මනට අඳ ගන්න මේක. හරි උපලැකි කියලා කියන්නේ ළමයි මෙන්න මේ තීරු වලටම තමයි හරි උපලැකි කියලා කියන්නේ මේවා උපලැකි යාන කියලා කියන්නේ මෙන්න මේවට හරි ක්ෂේත්‍ර කියලා කියන්නේ මේවටම තමයි හරි
එකක වචන කියනවා ඉතින් ඒවා එක්සෑම් එකේදී කොහොම ආවිද කියලා කියන්න බෑ ඒ නිසා ඔය වචන මම මතක තියා ගන්න හරි හරි දැන් පොඩ්ඩක් බලමු මේ ටේබල් එක කොහොමද හැදුනේ කියලා චුට්ටක් මේ බලන්නකෝ ශේෂ්ත්‍ර කීපයක් එකතු වෙලා මම චුට්ටක් මේක මකන්නද ඇඳගෙන ඉවරයිද ඇඳගෙන නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගන්න මඩිච්ච ලස්සන විතර දිනන බෑ මේ නිකන් ඔහේ ඇඳලා තියෙන ඔය පොඩ්ඩක් ලස්සන ඇඳගන්න හරිද මේක මකනවා හරි දැන් අපි නිකන් ගත්තොත් මම මෙහෙම මේ අර උඩ තිබ්බ ශේෂ්ත්‍ර වගේ නේද ෆීල්ඩ් වගේ මේ ශේෂ්ත්‍ර කීපයක් මේකට අපි ශේෂ්ත්‍රයක් කියලා ගමු ඔය දින එක ශේෂ්ත්‍රයක් නම කියලා ගමු මේ දින නම ඔය වගේ ශේෂ්ත්‍ර කීපයක් මේ නම පාසල වයස දුරකථන අංකය ඔන්න ශේෂ්ත්‍ර කීපයක් එකට ගදලා හැදුනා අපිට මොකද්ද රෙකෝඩ් එකක් රෙකෝඩ් එකක් හැදුවා ශේෂ්ත්‍ර කීපයක් එහෙම නැත්නම් මේ ෆීල්ඩ් කීපයක් මේක ෆීල්ඩ් එකක් මේක ෆීල්ඩ් එකක් මේක ෆීල්ඩ් එකක් මේක ෆීල්ඩ් එකක් ඔන්න ෆීල්ඩ් කීපයක් එකට ගදලා හැදුනා ළමයි මොකද්ද රෙකෝඩ් එක ඊට පස්සේ රෙකෝඩ් කීපයක් එකට ගදලා හැදුවා මේ මේ රෙකෝඩ් කීපයක් එකට ගදලා රෙකෝඩ් එකයි මෙතන මේ R1 R2 R3 කියලා ගමු රෙකෝඩ් කීපයක් එකට ගදලා හැදුවා මොකද්ද අන්න දැන් වගුවා මේ හරිනේ name school age TV telephone number මේ දෙන සරල වගුවා මේ ෆීල්ඩ් කීපයක් එකට ගදලා රෙකෝඩ් එකක් හැදුනා රෙකෝඩ්ස් කීපයක් එකට ගදලා වගුවක් හැදුනා ළමයි ඔන්න බලා ගන්න දැන් මේ වගේ වගු කීපයක් මේ වගේ වගු කීපයක් එකිනෙක එකතු වෙලා එකතු වෙලා හැදෙන එකට අපි කියනවා සම්බන්ධිත දත්ත සමුදායක් කියලා. මොකක් කියලාද කියන්නේ? සම්බන්ධිත දත්ත සමුදායක් කියලා කියනවා. ළමයි මෙන්න මෙහෙමයි. ඔයාලට මම කිව්වා වගු කීපයක් එකට එකතු වෙලා ඩේටාබේස් එක හැදුනේ. ඒක හරි. දත්ත සමුදාය කියන්නේ වගු එකතු වෙලා තමයි. හැබැයි ඒ වගු එකින් එක සම්බන්ධ වෙලා තිබ්බේ නැහැ. නිකන් තිබ්බේ. හරිද? හැබැයි මේකෙදි මොකද වෙන්නේ මෙන්න මේ වගුත් මොකද වෙන්නේ එකින් එක සම්බන්ධ වෙනවා අන්න ඒකට අපි කියනවා සම්බන්ධිත දත්ත සමුදාය කියලා නැත්නම් රිලේෂනල් ඩේටාබේස් එකක් කියලා අපි කියනවා හරිද රිලේෂනල් ඩේටාබේස් එක සම්බන්ධිත දත්ත සමුදාය මොකන්ද දත්ත වගු කීපයක් එකින් එක සම්බන්ධ වෙනවා නම් මේ දත්ත වගු කීපයක් එකින් එක සම්බන්ධ වෙලා හැදෙනවා නම් ඒකට අපි කියනවා මොකද්ද සම්බන්ධිත දත්ත සමුදාය කියන නැත්නම් රිලේෂනල් ඩේටාබේස් එක කියලා දෙනවා. හරිද? හරි. ඒක තමයි මාතෘකාව දැන් අපි මොකද ලියා ගන්න අනු මාතෘකාව. සම්බන්ධිත දත්ත සමුදාය. එහෙම නැත්නම් රිලේෂනල් ඩේටාබේස්. රිලේෂනල් ඩේටාබේස්. සම්බන්ධිත සමුදාය රිලේෂනල් ඩේටාබේස්. රිලේෂනල් ඩේටාබේස්. හරි. ලියන්න ලබන්නේ මෙහෙම. දත්ත වගු කිහිපයක් එකිනෙක සම්බන්ධ වීමේ 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 සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය වේ දත්ත වගු කීපයක් එකිනෙක සම්බන්ධ වීමෙන් සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය වේ සම්බන්ධිත දත්ත සමුදායක් නිර්මාණය වේ නිර්මාණය වේ
නිර්මාණය වේ. හරිද? සම්බන්ධිත සංගාය නිර්මාණය වේ. හරි. ළමයි මෙතනින් එහාට තමයි දැන් අපි ගේම ගේන්නේ. දැනුයි ඇත්තරම හරියටම පාඩම එන්ටර් වුණේ. හේතුව ඩේටාබේස් එකක් වුණොත් දත්ත සමුදායක් වුණත් ළමයි 90%ක් මේ සම්බන්ධ වලු එක එක සම්බන්ධ වෙනවා. නැත්නම් ඒක දත්ත සමුදායක් වෙන්නේ නැහැ. හේතුව ළමයි මෙහෙම හිතන්නකෝ අපිට වැඩක් නැතුව අපි දත්ත එකතු කරලා තියනවාද? නැහැ. ඔය එක එක දත්තක සම්බන්ධ වෙනවා නම් තමයි අපි එකතු කරලා තියෙන්නේ. හරිද? ඒ නිසා ඉස්සරහට වාඩ තේරෙයි. ගොඩක් වෙලාවට මේ දත්ත වගු එක එක හැම වෙලෙම සම්බන්ධ වෙනවා. හරිද? එක වගුවක් වගු කීපයක් එක සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. එක වගුවක් තව වගුවක් එක විතරක් සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. එක වගුවක් වගු දෙක තුනක් එක සම්බන්ධ වෙනවා. වගු දෙක තුනක් තවත් වගු දෙක තුනක් එක සම්බන්ධ වෙනවා. ඔන්න වගේ අවස්ථා තියෙනවා ඉස්සරහට සම්බන්ධිත සමුදායක. හරිද? හරි. අපි මෙහෙම ලියමු. මෙන්න මෙහෙම ලියමු. දත්ත වගු සම්බන්ධ වන ආකාරය කියලා පොඩි අනුමාතකාවක් ලියා ගන්න. දත්ත වගු සම්බන්ධ වන ආකාරය. දත්ත වගු සම්බන්ධ වන ආකාරය. දත්ත වගු සම්බන්ධ වන ආකාරය. හරි ළමයි මෙන්න මේ කියන ඩේටා අපේ කියන ටේබල් සම්බන්ධ වෙන ආකාර තියෙනවා ප්‍රධාන ආකාර තුනක් තියෙනවා මම මේ වරන්න ඔයාට මේක මම තියරිය විතරයි කියන්නේ මේව සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු හරිද මම මේක දැන් තුත්තක් තියරිය විතරක් කියලා දෙන්නම් පොඩ්ඩක් මෙන්න මෙහෙම ඒසම මෙතන ළමහ අපි ඩේටා ලින්ක් කරන්න යන්නේ නැහැ හැබැයි තුත්තක් කතන්දරේ කියලා දෙනවා හරි මම ගන්නවා සරල වගුවක් මෙන්න මෙහෙම මම කියවනේ ආකාර තුනක් තියනවා කියලා මොලින් ආකාර තුන ලියන්නේ මෙන්න මෙච්චර පළවෙනි එකට අපි කියනවා ළමයි ඒක ඒක සම්බන්ධයක් එහෙම නැත්නම් අපි කියනවා 1 to 1 relationship එක 1 to 1 relationship එක ඒක ඒක සම්බන්ධයක් දෙවෙනි එකට අපි කියනවා ඒක බහු සම්බන්ධයක් 1 to many relationship එක one to many relationship එක අවසාන එකට අපි කියනවා බහු සම්බන්ධයක් එහෙම නැත්නම් many to many relationship එකක් කියලා කියනවා හරිද ඔන්න සම්බන්ධාකාර තුනක් තියනවලු මොකේද ටේබල් වල හරිද ටේබල් වල තියනවලු සම්බන්ධාකාර තුනක් මොකද පළවෙනි එක ඒක ඒක සම්බන්ධයක් එක්කෙනෙක් එක්කෙනෙක් විතරයි සම්බන්ධ හරිද එක්කෙනෙක් එක්කෙනෙක් විතරයි සම්බන්ධ ඒක බහු සම්බන්ධයක් එක්කෙනෙක් ගොඩක් එක්ක සම්බන්ධයි හරිද ටේබල් ගැන කියන්නේ එක්කෙනෙක් ගොඩක් එක්ක සම්බන්ධයි ඊළඟට බහු සම්බන්ධයක් ගොඩක් එක්ක සම්බන්ධයි ඒ කියන්නේ මොකක්ද ළමයි මමත් සම්බන්ධයි කීපයක් එක්ක ඒ කියන්නේ මම වගුවක් කියලා හිතන්නකෝ මමත් කීප දෙනෙක් එක්ක සම්බන්ධයි එහා පැත්තේ තියෙන වගුවත් තව කීප දෙනෙක් එක්ක සම්බන්ධයි මෙන්න ඒක ඒක සම්බන්ධ ඒකේ බහු සම්බන්ධ මෙන්න අපේ රිලේෂන්ෂිප් ආකාර තුන හරි මුලින් මේක ලියා ගන්න ඕනේ ඒක ඒක සම්බන්ධ ඒක බහු සම්බන්ධ බහු සම්බන්ධ අපි ලොකුවටත් තියරි කතා ගන්න නෑ ළමයි මේක ගැන කතා කරලා අපි අවසන් කරනවා මේකේ තියරි කොටස ඊට පස්සේ අපිට එතනින් ඉහළට තියෙන්නේ කොහොමද වගු නිර්මාණය කරන්නේ සහ මේවා ඇතුලේ තියෙන කීස් මොනවාද කියලා විශේෂ පාඩ එකක් තියෙන්නේ එනිසා ඒකම වෙනම කතා කරන්න. හරිද? මේක ගැන සරල හැඳින්වීමකින් අපි අවසන් කරනවාද? හරි. මේව කතා කරමු. ඒක ඒක සම්බන්ධ. ඒක ඒක සම්බන්ධ. අනුමාතකතාව ලියාගන්න. මේ තුන ලිව්වට පස්සේ මේක මෙලියා ගන්නවා. මේක මෙලියා ගන්නවා.
හරි පළවෙනි අනුමාත්‍රකාව ලියා ගන්න ඒක ඒක සම්බන්ධය ඒක ඒක සම්බන්ධය ඒක ඒක සම්බන්ධය ලම් අපි සරල හැඳින්වීමක් ලියමු මේකට මෙන්න මෙහෙම එක්වගුවක මේක මෙහෙම ලියමු හරිද මෙහෙම ලියමු ආට මේක මෙහෙම දෙයරි මම කිව්වහම අපි ළමයි වගු දෙකක් සලකනවා වගු දෙකක් සලකනවා හරිද මම මේක උදාහරණයක් විදිහට කියනවා මෙන්න මේ වගු දෙකක් සලකනවා මෙන්න වගුවක් පළවෙනි වගුව මෙන්න දෙවෙනි වගුව හරිද මේ තියෙන්නේ ටේබල් 1 එක මේ තියෙන්නේ ටේබල් 2 එක ඔන්න ටේබල් 1 ටේබල් 2 දැන් මම මේ සම්බන්ධිතත් සමුදායන් ගේ ළමයි හදන්න යන්නේ එහෙනම් මම මේ මගේ තියෙන ටේබල් දෙක එකිනෙක සම්බන්ධ වෙන විදිය තමයි මම පෙන්නන්න යන්නේ බලන්න ඔයා දන්නවා මෙන්න මේවා තියනවා ළමයි මොනවද රෙකෝඩ් මේ රෙකෝඩ් තියෙනවා මේ දෙන්නත් මොනවද රෙකෝඩ් ඇත්තටම වගු සම්බන්ධ වෙනවා කියලා අපි මේ කියන්නේ මේ රෙකෝඩ් සම්බන්ධ වෙන ආකාරය මම මෙහෙම ලියන්න ළමයි පළවෙනි උදාහරණය මෙයාට කොලම් 1 කියලා දානවා මෙයාට කොලම් 2 කියලා දානවා කොලම් 3 මෙයාට කොලම් මෙයාට ගමු අපි කොලම් संबंधी एक एक संबंध है हर मेन मेहम मे रिकॉर्ड मे रिकॉर्ड संबंध मे रिकॉर्ड मे रिकॉर्ड संबंध मेहा मेहा एक संबंध मेकता एक दिल्ली एक वगुक रिकॉर्ड वगुक रिकॉर्ड एक वितरक संबंध विनवा संबंध संबंधित संबंध संबंध वेन्ने वगुले में मुनाद रिकॉर्ड आई संबंध वे रिकॉर्ड तमा संबंध हरिद वगु अक संबंध वेना किया में वगु देगा टिकट संबंध वेना रनु अक्तार संबंध वेना वगु एकुले थी ना रिकॉर्ड तमा में वाड़ संबंध वे हरिद
එතකොට අපි තමයි මේ වගු දෙක ගත්තොත් මේ වගු දෙක සම්බන්ධිත වෙන සම්බන්ධ වෙනවා නම් එකින් එක ඒ සම්බන්ධ වෙන්න පුළුවන් ආකාර තුනක් ගැන තමයි කතා කරන්න යන්නේ පළවෙනි ආකාරයට අපි කියනවා ඒක ඒක සම්බන්ධයක් එක් වගුවක රෙකෝඩ් එකක් තවත් වගුවක රෙකෝඩ් එකක් සමග පමණක් සම්බන්ධ වෙනවා නම් ඒකට අපි කියනවා ඒක ඒක සම්බන්ධය මේ උදාහරණ කතා කරද්දී හොඳට තේරෙයි හරිද දැනට පොඩ්ඩක් උඩින් අල්ල ගන්න බැහැ ඒක ඒක සම්බන්ධයි මේ වගේ රෙකෝඩ් එක මෙයක් එක විතරයි වෙන කාත් එක්කව සම්බන්ධකම් පවත්වන්නේ නැහැ අන්න ඒක ඒක මෙයා මෙයක් එක්ක විතරයි මෙයා මෙයක් එක්ක විතරයි එච්චර හරිද අන්න ඒක තමයි අපි කියන්නේ ඒක ඒක සම්බන්ධය මෙයා මෙයක් එක්ක විතරයි මෙයා මෙයක් එක්ක විතරයි එච්චරයි ඒක ඒක සම්බන්ධය හරිද හරි එහෙම දියුනො එක් වගේක රෙකෝඩ් එකක් मेन टेबल वन टेबल टू දාලා මෙන්න මේවා රෙකෝඩ් කියලා හඳුන්වන්න මේකක් රෙකෝඩ් කියලා හඳුන්වන්න මේ විදිහටම ඇද ගන්න. හරි පටන් ගන්නවා. හරි ඇඳගත්තද ඇඳගත්තද සිග්නල් slow එකක් තියෙනවනේ ළමයි ඔයාලට වීඩියෝ එක clear නැද්ද YouTube ad නම් ප්‍රශ්නයක් නැහැ මෙතන zoom එකේ ඉන්න අයට වීඩියෝ clear නැද්ද චුට්ටක් කියන්න සමහර වෙලාවට පොඩ්ඩක් අවුල්. හරි. දැන් අවුලක් නැහැ නේ? ප්‍රශ්නයක් නැහැ. හරි. මේ දේ ළමයි ඒක ඒක සම්බන්ධය. හරි. හරි. දෙවෙනි එක ලියා ගන්න. දෙවෙනි මාතෘකාව ලියා ගන්න. ඊට පස්සේ හරියනවා. හරි. දෙවෙනි එක ලියා ගන්න. ඒක බහු සම්බන්ධ. බයෙන්ද බව මේවා ගැන ලස්සන උදාහරණ කරනවා. හරිද? එක එක වගු සම්බන්ධ කරනවා. ඒවා සේරම කරනවා. දැනට කුඩි නෝට් එකක් විදිහට විතරයි මේක තියන්නේ. एक बहु संबंध एक बहु संबंध एक बहु संबंध एक बहु संबंध अरे मतलब मैं सरल रतंद्र है एक बहु के लग गया एक केने कोड़ा के तो संबंध है ताज दिया हुआ मेरे कोड़े का तिक्का मेरे कोड़े का तिक्का क्या संबंध है मैं आप तिक्का भी तराई මෙයා මෙයා ගත්තොත් තව සම්බන්ධ නැහැ නේ මොකද මෙයා ගත්තොත් අපි මෙයා මෙයා මෙයාත් එක්ක ඉතරයි මේක තව සම්බන්ධ නැහැ නේ එක පැත්තක ඉන්නේ කෙනෙක් අනිත් පැත්තේ ගොඩක් එක්ක සම්බන්ධ වෙනවා නම් ඒකට අපි කියන මොනවාද ඒක බහු සම්බන්ධයක් ඒක බහු එක්කෙනෙක් ගොඩක් එක්ක හරිද හැබැයි ඒක සිද්ධ වෙන්නේ එක වගුවකින් විතරයි එක්කෙනෙක් ගොඩක් එක්ක සම්බන්ධ නැන් සිද්ධ වෙනවා නම් එකට අපි කියනවා ඒක බහු සම්බන්ධය. හරි. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. එක් වගුවක රෙකෝඩ් එකක් අනෙක් වගුවේ රෙකෝඩ් කිහිපයක් සමග
සම්බන්ධ වේ නම් එක් වගුවක රෙකෝඩයක් අනෙක් වගුවේ රෙකෝඩ කීපයක් සමග සම්බන්ධ වේ නම් කීපයක් සමග සම්බන්ධ වේ නම් කීපයක් සමග සම්බන්ධ වේ නම් එය 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 ඒක බහු සම්බන්ධයක් ලෙස හැඳින්වේ 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 හැඳින්වේ ඒක බහු සම්බන්ධයක් ලෙස හැඳින්වේ ඒක බහු සම්බන්ධයක් ලෙස හැඳින්වේ හරි මෙන්න මේක අඳගන්න ලබන හරි හරි දැන් අපේ අවසාන සම්බන්ධය මොකද්ද බහු බහු සම්බන්ධය බහු බහු සම්බන්ධය බහු බහු සම්බන්ධය මේකට එහෙම සීමා නැලම මෙයා මෙයත් එක්කත් සම්බන්ධ වෙනවා මෙයත් එක්කත් සම්බන්ධ වෙනවා මෙයා මෙයත් එක්කත් සම්බන්ධ වෙනවා මෙයත් එක්කත් සම්බන්ධ වෙනවා මෙයා මෙයත් එක්කත් සම්බන්ධ වෙනවා बहु संबंध संबंध අනිත් පැත්තේ ඉන්නේ නැහැ මේ පැත්තේ ගොඩක් එක සම්බන්ධ වෙනවා අන්න උඩ එහෙම ප්‍රශ්නයක් එක් වගුවක රෙකෝඩ් එක අනෙක් වගුවේ රෙකෝඩ් කීපයක් සමග හා සම්බන්ධ වෙනම් හා එම වගුවේ රෙකෝඩ් එක එම වගුවේ රෙකෝඩ් එක එම වගුවේ රෙකෝඩ් එක අනෙක් වගුවේ රෙකෝඩ් කීපයක් සමගද සම්බන්ධ වෙනවා අනෙක් වගුවේ රෙකෝඩ් කීපයක් සමගද සම්බන්ධ වෙනවා අනෙක් වගුවේ රෙකෝඩ් කීපයක් සමගද සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙනවා සම්බන්ධ වෙනවා එය සම්බන්ධ වෙනවා එය බහු බහු සම්බන්ධයක් ලෙස හැඳින්වේ එය බහු බහු සම්බන්ධයක් ලෙස හැඳින්වේ. එය බහු බහු සම්බන්ධයක් ලෙස හැඳින්වේ. එය බහු බහු සම්බන්ධයක් ලෙස හැඳින්වේ. බහු 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 සම්බන්ධයක්. many to many එකක් තමයි. many to many සම්බන්ධයක්.
ඔයාලා මේ මෙහෙමයි සමහර ළමයි මේ සෙමිනාර වල මේවා අර ඩයග්‍රෑම් ඇඳලා දෙනවා හරිද ER ඩයග්‍රෑම් කියලා එකක් තියෙනවා ඒක A level වලට තියෙන එකක් ඔයාලා බය වෙලා ER ඩයග්‍රෑම් අදින්න යන්න එපා ඒක වැඩක් නැහැ හරිද ඒක වැඩක් නැහැ හේතුව ඔයාලා සිලබස් එකේ ළමයි ER ඩයග්‍රෑම් එකක් තියා වචනයක්වත් ගෑවිලා නැහැ ඩයග්‍රෑම් වල හරිද ඒ නිසා ER ඩයග්‍රෑම් අදින්න උවණා වෙන්නේ නැහැ හරිද ER ඩයග්‍රෑම් එක ඕනේ නැහැ ඉන්ටි රිලේෂන්ෂිප් කියලා කියන්නේ ER ඩයග්‍රෑම් ඕනේ නැහැ ඒසා ඒක බය වෙන්න එපා මට දෙතුන් දෙනෙක් ප්‍රශ්න දැම්මා මේ ER ඩයග්‍රෑම් එක ඕනේද ER ඩයග්‍රෑම් අඳිනවද නැහැ ER ඩයග්‍රෑම් එක ක්වාලිටි සිලබස් එකේ නැහැ හරිද මට දිනනම් පෙන්වන්න පුළුවන් ER ඩයග්‍රෑම් එක සිලබස් එකේ නැහැ හැබැයි ඔයාලට මෙන්න මේ වගේ මේවා ගැන තියෙති කියලා තියෙනවා මේ සම්බන්ධ වෙන්න කිව්ව ආකාර ඒවා තියෙනවා ඒසා ER ඩයග්‍රෑම් වලට කලබල වෙන්න එපා එහෙනම් පාස් පේපර් ගන්නකොට ඔයාලට ER ඩයග්‍රෑම් එකක් හොයලා ගන්න නැහැ හරිද ඒ නිසා ER ඩයග්‍රෑම් එන්නේ නැහැ ER ඩයග්‍රෑම් කියලා කියන්නේ ඒලවල තියෙන කොටසක් SQL පාටින්ගේ database පාඩුවේ තියෙන ඒලවල තියෙන කොටසක් ඒ නිසා ඒකට බය වෙන්න එපා. උන්න මුලින්ම කිව්වා එක. හරිද? නැත්තම් ගියයි ER diagram තේරෙන්නේ නැහැ නේ අපිට. අනිත් එකේ කරා මේකේ කරේ නැහැ නේ. ER diagram එක වලට නැහැ. හරිද? කරන්න බැරි කමක් නැහැ. මම මොකද ඒලවල එකේ ක්ලාස් පාස් කරනවා. ER diagram එක වලට කරලා දෙන්නත් පුළුවන්. වැඩක් නැහැ. වාගේ සිලබස් එකේ ළමයි ER diagram කියලා දෙයක් නැහැ. ආයෙත් කිව්වා එහෙම එකක් නැහැ. ඒ නිසා text book එකේ වත් අමුතු තමයි දිනවන. කරන්න දෙන්න එහෙම එකක් නැහැ. ඒසා ER ඩයග්‍රෑම් එකට බය වෙන්න එපා. ඔන්න කිව්වා දෙතුන් දෙනෙක් ප්‍රශ්න එක අහලා තිබෙන නිසා කිව්වා. හරිද? හරි. ඔන්න එහෙනම් මේ ටේබල් එක ඇඳගත්තද? මේ ටේබල් එක ඇඳගත්තද? මේක ඇඳගත්ත ඇතිය කොහොමද? ආ දිනවා. හරි ඇඳගන්න ඉක්මන. හරි. ඔන්න එහෙනම් අපි ළමයි අඳුනන්සේ කතා කරා මම මෙතන ඉඳලා ලවත්තාන් තුට්ට මේක අහලම නවතින්නේ නැත්නම් එකපාරට ඩොක් දාලා ලීව් වෙලා යන්න බා මේක අහලම නවතින්නේ අද අපි කතා කරා අපේ තියෙන ඩේටාබේස් පාඩමේ ළමයි ඩේටාබේස් එකක් කියලා කියන්නේ මොකන්ද ටේබල් එකක් කියලා කියන්නේ මොකන්ද ටේබල් කොහොමද හැදිලා තියෙන්නේ සහ ටේබල් එකකින් සම්බන්ධ වෙලා සම්බන්ධිත දත්ත සමුදායක වෙනත රිලේෂනල් ඩේටාබේස් එකක් හැදෙන්න ආකාර තුන ගැන කතා කරා 1 to 1 එකක් 1 to many එකක් 2 to many එකක් කියලා ආකාර තුනක් ගැන කතා කරා හරිද ඔයාට මම කියපු දේවල් ටික තේරුණා නම් ඔයා අලුත් කෙනෙක් නා. ඔයාගේ අලුත් එක්කගෙන ඉන්න පරණය තමයි අලුත් පැහැල්ලලා තියෙන්නේ. යාළුවෝ තමයි දන්නවා. ගොඩක් අය පළවෙනි දවසේ නම් හිටපුවා ඉන්නවා මේකේ. අලුත් අයට කියන්න යාළුවන්ට කියන්න මේ වීඩියෝ එක මම ළමයි මගේ දානවා මම channel එකේ upload කරනවා හින්නම. එතකොට ඔයාලා මම link එක group එකට දානවා වීඩියෝ එක share කරන්න. ආයෙත් බලන්න. බලලා මේ ටික හරියට අල්ලගන්න හේතුව මේක තව දවසකින් අපිට ඉවර කරගන්න පුළුවන් මේ ටික. හරිද? එතකොට අපේ පාඩමක් ඉවරයි සහ මේකේ තියෙන කරුණු ටිකක් ඉවරලා අපි පාස් පේපර්ස් කරන වලට යන්නත් පුළුවන්. හරිද? ඒ නිසා ආයෙත් කියනවා channel එකේ තියෙන videos ටික බලන්න OS පාඩම මෙහෙම පද්ධති පාඩම මෙහෙම පිළිම දිනනවා. ඒක බලන්න. බලලා exam එක ගොඩලා ගන්න, write ටික කරන්න, මොනවාරි ප්‍රශ්න තිබ්බොත් group එකට හරි මට හරි inbox කරන්න. group එක query open වෙන්නේ නැහැ. නැත්නම් ළමයි ගොඩාක් ඇවිල්ලා එක එක messages දානවා. එතකොට කරදරයි වාලට. ඒ නිසා group එක open තියෙන්නේ class එක කරන වෙලාවට විතරයි. ඒ විස්තර දාන්න අනිත්‍යලාවට ඕපන් නැහැ මට මැසේජ් එකක් දාන්න මගේ නම්බර් එක මේක ඔයා ගෲප් එකේ නැත්නම් කවුරු හරි බිඳුවා හදින්දා 314 77 94 හරිද ඔන්න ඔය නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න ඒක මම ගෲප් වලට හරි ඇඩ් කරන්න ඔයාට ඊට පස්සේ අපි අනිත් ක්ලාස් වල ජොයින් වෙන්න පුළුවන් මම ප්‍රශ්න තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න හරි එහෙනම් අපි අදට නවතිමු බලහමොතව සුබ දවසක්